ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ රහතෝ සම්මා සම්බුද්දස්ස බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පඨම සමුදය ධම්ම සූත්‍රය කියලා සූත්‍ර ධර්මයක්. ඒකෙදි පෙන්නනවා මාණෙනි මෙම අසුතවත් පුතඥ තෙමේ සමුදය නැත්නම් හට ගැනීම ස්වභාව ඇති රූපය සමුද ස්වභාවය ඇති රූපයකයි තතුසේ නොදනී. තතුසේ කියන එකේ තේරුම බොහොම විස්තර සහිතව එවැගේම ඥාන අභිවෘද්ධිය යමක ඇතිතතු දකිනවා කියන්නේ අර සිහිනුවනි ඥානයෙන් දකින්න මොකද්ද හට ගන්නා වූ කියන්නේ ඉපදීම ස්වභාවය ඇති රූපය ඉපදීම ස්වභාවය ඇති රූපයක් කියලා දන්නේ නැහැ. එවැගේම වැය වෙන නැසෙන ස්වභාව ඇති රූපේ නැසෙන ස්වභාවයේ රූපයකයි තතුසේ නොදන්න සමුදය වැයස්භාව ඇති රූපයකයි තතුසේ නොදනි. සමුදය වැය කියන මොකද හට ගැනීම. ඊළඟට වේදනාව සංඥාව සංකාරය විඥානය කියන ඉතිවිලි ධර්ම හටගෙන නැසෙන වේ දන්නේ නැහැ. තතුසේ හටගෙන නැසෙන සංඥාව කියලා දන්නේ නැහැ. හටගෙන නැසෙන සිතිවිලි සංස්කරණය කියලා දන්නේ නැහැ. හටගෙන නැසෙන විඥාන කියලා දන්නේ නැහැ. එතකොට ඒ විදිහට නොදන්නා නිසා සමුදය වේ ස්වභාවය පිළිබඳව දන්නේ නැති නිසා මහාන මේකට කියනවා මොකද්ද අවිද්‍යාව කියලා. මේ පමණකින් අවිද්‍යාව. දැන් අපි අපේ ජීවිතය පවත්වනකොට මේ කාරණා ටික දන්නේ නැහැ. එතකොට ස්වාමින් වහන්සේ නමක් අහනවා බුදුරජාණන් වහන්සේගේ භාග්‍යවතුන් වහන්සේ විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. දැන් අවිද්‍යාව කියන්නේ මොකක්ද? රූපය වේදනාව සංඥාව සංකාරය විඥානය සමුදේ වැය බව දන්නේ නැහැ. කියන්නේ හටගෙන නැසෙන බව තතුසේ දන්නේ නැතිකම. එතකොට බුදුරජාන් වහන්සේගෙන් අහනවා ස්වාමීන් වහන්සේ නමක් ස්වාමීනි විද්‍යාව කියන්නේ මොකක්ද? අර අවිද්‍යාවනේ. එතකොට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකතුමනි හටගන්නා රූපය හටගන්නා ස්වභාවය රූපයක් වශයෙන් තතුසේ දන්නවා. වෙනසෙන ස්වභාවය ඇති රූපය වෙනසෙන ස්වභාවය ඇති රූපයක් බව තතුසේ දන්නවා. එතන වේදනාව සංඥා සංකාර විඥානය තේ විදිහට තතුසේ දන්නා එනාට තමයි කියන්නේ විද්‍යාවය. දැක්සි සාමාන්‍ය ජීවත් වෙනකොට විහාර ලෝකෙදී විද්‍යාවය පාවිච්චි කරනවා. කෑම බීම සම්බන්ධව විද්‍යාව. එතකොට අර සූප විද්‍යාව ගෘහ විද්‍යාව කෘෂිකර්ම විද්‍යාව ඊළඟට නොයෙක් විදියට යම් යම් ශේෂ්ත්‍රවල මේ ශේෂ්ත්‍ර පිළිබඳව අනෙක් අයට වඩා විශේෂ කොට පළපුරුද්දේ වැඩිකමින් නිපුණත්වයෙන් කටයුතු කරන එකට තමයි අපි විද්‍යාව කියන වචනේ පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් අස්තුතවත් පුතඥයෙක් වෙන්න. නමුත් අවබෝධය පිණිස යන ගමනේදී බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නය දැක ගන්න යන ගමනේ
දී වෙනත් වචනකින් කියනවා නම් අපේ සිතේ නිවීම සැනසීම සාත්සාත් කරන්න යන අවස්ථාව. නිවුණු සැනසුණු ඒ යථාභූතය ඇති කරගන්න යනකොට විද්‍යාව කිව්වේ මොන කාරණේද? එතකොට විද්‍යාව කියන මොන කාරණේද? මේ හටගෙන නැසෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය ඒකේ ධර්මතාවය හටගෙන නැසෙන බව. එහෙම හටගෙන නැසෙන බවට නුවණින් සිහියෙන් ඇති තතු එහි අතගෙන නැසෙන බවම දකින්නා වූ ඒ ඥානය තමයි මොකද විද්‍යා. දැන් එතකොට අපිට පේනවා අපිට මේ විදිහට වෙන් වෙන් වශයෙන් සිද්ධ වෙන්නා වූ එහෙත් එකට එකතු වෙලා සිදුවීමක් දෙයක් කාරණයක් කොට පිළිගැනෙන ඒ ධර්මතාවයන් සිද්ධ වෙන්නේ වෙන් වෙන් වශයෙන්. ඒ වුණාට අපේ නොදැනුවත්කමට පිළිගන්න වෙන්නේ එක්කාසු වෙච්ච දෙයක් විදිහට. එතකොට නොදැනුවත්කමට අපිට යම් රූපයක් පේනකොට වර්ණ සටහන පේ හැපිලා යම් රූපයක් පේනකොට ඒ රූපය පිළිබඳව හැඳිනීමත් විඳීමත් ඒ පිළිබඳව චිත්තේ ඇතිවෙන්නා වූ බලපෑම, ඒ කියන්නේ ඒකට සතුටු වීම හෝ නොසන්සුන් වීම හෝ නැත්නම් ඒ පිළිබඳව මුලා වීම කියන රාග ద్వේෂ මොහ සිතිවිලි සංස්කරණය ඒ රූපේ පිළිබඳව දැන ගැනීම. එතකොට දැන් ඔතන රූපයක් වින්දා හැඳුනුවා ඒකට කැමැති අකමැති වුණා දැනගත්තා කියන මේ සිද්ධිය කොච්චර වේගවත්ව සිද්ධ වෙනවද? ඒ නිසා අපිට එතන ඇති රූපයක් උත් එතකොට යම් ද්‍රව්‍යමය කාරණයක් ද්‍රව්‍යමය කාරණයක් උට අපිට ඒ මත මුලා වෙනවා. එතකොට මේ තුල සිද්ධ වෙච්චි නැත්නම් අපි ළඟ සිදු වුණු සිතිවිලි ක්‍රියාදාමයක් කියලා පිළිබඳව අපිට හටගන්න ස්කන්ධ පංචකයක් කියලා අපිට තේරුණා. ත්‍රිමාණ වූ රූප දැන් රූපවාහිනී තිරේකදී අපිට පෙනෙන්නේ ද්විමානනේ, මාන දෙකයි. දැන් අපිට ඉදිරියට කවුරු හරි මුණ ගැහෙනකොට එතන එනවා ඊගයි උසක් බලලයි يعني එහි ගැඹුර. ඉතින් ඒ විදිහට යම් රූපයක් මුණ ගැහෙනකොට ත්‍රිමානව අපිට සංජානනය වෙලා ත්‍රිමානව අපි එතකොට ඒක අපිට පණ ඇද්දියක් මෙතන සහ එතන වෙච්ච යම් සාපේක්ෂතාවයක් කියලා අපිට පේන්නේ නැහැ. මෙතන අතනකොට වෙන්කොට ගත්තා වූ ද්වයක් එහෙම නැත්නම් සාපේක්ෂතාවයක් පේන්නේ නැහැ.
අපිට රූපයක් යම් කෙනෙක් දෙයක් වස්තුවක් කොට ඇලෙනවා බැඳෙනවා නැත්නම් ප්‍රතික්ෂේප වෙනවා. එතකොට කනට යම් ශබ්දයක් ඇහෙනකොට එහි හැඩවුරුකම එහි අපි කැමැත්ත නොකමැත්ත මේ ආදී වශයෙන් ශබ්දය කියනකොට අපි එකට එකතු වෙනවා. එතන ගන්ධ රස ස්පර්ශ සම්බන්ධවත් එහෙමයි. දැන් එතකොට අපිට මේ අර මිරිඟුමය ස්වභාවයක වතුර තියෙනවා දකින්නවා වාගේ බලන අහන දකින හැම වටපිටාවකම සජීවී බව සජීවීකරණය ඒ තුළ ද්‍රව්‍ය වෙනවා. අපි ඔද්දෙන්න තමයි අර මත්පිණ්ඩික සූත්‍රයේදී කියන්නේ අතීත අනාගත වර්තමාන ප්‍රපංචය ප්‍රපංචය අතීත අනාගත වර්තමාන වශයෙන් කීපය අභිභවනය කරනවා. එතකොට අතීතය අපිට නිතරම මුණ ගැහෙන්නේ දැන් ඔතන සමෝහ විච්ඡාම වෙන සමෝහ වීම තුළ සිද්ධ වෙන ධර්මතාවයක් එමෙත එකට ගොනු වෙච්ච ධර්මතාවයක් තමයි අපිට මේ අතීත කොට අනාගත කොට පේන්නේ. ඔතන සමූහ බව ප්‍රත්‍යක්ෂ වුණා. සමූහ කියන්නේ මොකද්ද? ස්කන්ධ කියන වචන. ස්කන්ධ කියන්නේ මොකද්ද? සමූහ. රූප ස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ, විඥාන ස්කන්ධ. ඒකයි අර තතුසේ දැනගන්නවා කියන එකේ තේරුම. සමූහ වෙලා නැසෙනවා. ඒකෙත් උදේ සහ වැය පෙන්නන. හට ගැනීමක් වැය. සමූහ වීම එතනම නැසිලා යනවා. එහෙම දැකීමේ හැකියාව අපි ළඟ ඇති වෙනවා නම් ඒක පටිච්චෝත්ගාමි හැකියාව. ඒ තමයි විද්‍යාව. දැන් අපේ සිත අද කීයක නෙමෙයි කියානිම කරන්න බැරි කාලයක් ඔය සමූහ වීම වලට එකතු වෙලා ඒක හරියට කොයි වාද කියනවනම් මහණනි මේ සසර අනවරාග්‍රය කෙලවරක් නැ අනවරාග්‍රය අවිද්‍යා නීවරණය කොට ඇති තෘෂ්ණාව සංයෝජන කොට අවිද්‍යාව නීවරණය වෙලා තෘෂ්ණාව සංයෝජන කොට ඇති දිවෙන සැරිසරණ කෙලවර නොකර. එතකොට අවිද්‍යාව නීවරණය කොට තණ්හාව සංයෝජන කොට දිවෙන සැරිසරණ සතුන්ගේ මුල් කෙලවර නොපෙනී මහණි යම්සේ බලු දමින් බැඳුණු සුනකේ දැඩි හුලක හෝ ටැඹක බදනා ලද්දේ යන සුනකී දංගලෙන් කණුවක
බැඳලා තිබ්බොත් ඉදින් හේ යේ නම් ඒ හුළම හෝ ටැඹ හෝ ළඟටම යයි. ඒ සුනකයා යනවන යන්නේ කැරකිලා අර කණුව ගාවටමයි, වෙන යන්න දෙයක් නැහැ. ඈ ඉදින් සිටී නම් හුළම හෝ ටැඹ ළඟම ඉදි, කැරකිලා කැරකිලා නතර වෙන්නේ අර කණුව ළඟමයි. ඉදින් හිඳී නම් යන්නේ වාඩි වෙලා ඉන්නවා නම් සුනකයා ඉඳගෙන ඉන්නේ ඒ කණුවට ඇඹ ළඟමයි. ඉතින් ළඟී නම් ඒ හුළම හෝ ඇඹ ළඟම ළඟ. දැන් බලන්නකෝ, දැන් කාරණා හතරක්නේ. මොනවද? හිටගෙන ඉන්න එක, ඉඳගෙන ඉන්න එක, ඒ වගේම යන එක, නිදාගන්න එක. අපි උකට කියන්නේ සතරාකාරයනේ, ඉඳගෙන ඉඳීම, හිටගෙන ඉඳීම, ඇවිදින එක, ඒ වගේම නිදා ගැනීම. මේ සුනකයා මේ කාරණා හතරම කරන්නේ කොතනද? අර එයා බැඳලා තියෙන කණුවලම. එයින් එහාට යට යන්න පුළුවන් කමක් නැහැ. මහණි, එලෙසින්ම අසෘතවත් පෘථග්ජන තෙමේ රූපය පිළිබඳව මේක මගේ, මම වෙමි, මගේ ආත්මයයි කියලා දකින්න. වේදනාව, සංඥාව, සංකාර, විඥානයත් මම මගේය, මම වෙමි, මගේ ආත්මය කියලා දකින්න. ඉතින් එහෙම දකිනින්දා ඔහු යනවනම් යන්නේම පංච උපාදානස්කන්ධය වෙතමයි. එන පංච උපාදානස්කන්ධයත් එක්කම තමයි එයාගේ යෑම. හිතකට ඉන්නව නම් හිතකට ඉන්නේ පංච උපාදානස්කන්ධය එක්කමයි. වාඩි වෙලා ඉන්නව නම් වාඩි වෙලා ඉන්නේ පංච උපාදානස්කන්ධය එක්කමයි. නිදාගෙන ඉන්නව නිදා ඉන්නේ පංච උපාදානස්කන්ධය. එතකොට දැන් අර කැඹ වාගේ, අර කණුව වාගේ පංච උපාදානස්කන්ධයකම තමයි මේ සතර ඉරියව්වක ප්‍රගතිම තිබිලා. දැන් මේ පංච උපාදානස්කන්ධ යත් එක්කලා හතර ඉරියව්වේ ඉඳීම නෙවෙයි තථාගතයන් වහන්සේ අපිට පෙන්නන්නේ. ඉරියව් හතරේම පංචස්කන්ධය දකිමින් වාසය වෙනවා. ඒකේ පරිපූර්ණත්වය රහතන් වහන්සේට, එතට උන්වහන්සේගේ නැගිටීමක් හැබෑනම්, ඉඳීමක් හැබෑනම්, නිදා ගැනීම සැතපීමක් හැබෑනම්, ඇවිදීමක් හැබෑනම්, ඒ ඉරියව් හතරේම පංචස්කන්ධය දැකලා අපි ඒකට කියනවා විහරණය, විහෙර. එතකොට සතර ඉරියව්වේම විහරණය වෙමි. අර අපි දැන් භාවනා අරමුණේදී කියන්නේ විඤ්ඤප්තිය දකිමින් කියලා. ඒක තමයි. එතකොට සතර ඉරියව්ව විහරණය වෙමින් තමයි ඒ රහතන් වහන්සේ විහෙරණේ සම්පූර්ණත්වයට ඇවිල්ලා. ඒ මගේ හැසිරෙන ආර්ය ශ්‍රාවක පින්වතුන් ගේ විද්‍යා ඥානේ. ආර්ය ශ්‍රාවක පින්වතුන්ගේ විද්‍යාව මොකද්ද? වෙන මොකුත් නෙමෙයි. මොකද්ද? සතර ඉරියව්වේම හටගෙන නැසෙන බව දකින්න. උදේ වැය දකින්න. මොනවාහිද? රූප, වේදනා, සංඥා, සංඛාර කියන ස්කන්ධයන්ගේ සමූහ වීම වල හටගෙන නැසෙන බව දකිමින් තමයි ඒ ඉරියව් හතරක වාසය තිබුණේ. ඒක කියනවා විහාරය කියලා. විහෙරණය. දැන්
සත්වයා සාංසාරිකව සිද්ධ වෙනවා. යාගෙත් තියෙන්නේ ඔය හතරම තමයි. මොනවද? ඈ නැගිටීම, ඉඳ ගැනීම, ඇතපිලා ඉන්න එක, ඇවිදීම. හැබැයි ඒ හතර සිද්ධ වෙන්නේ කණුව මුල. පංච උපාදාන. අර එතන පංචස්කන්ධය දැකලා නෙමෙයි. පංච උපාදානයි සමූහ වීම කෙරෙහි අවිද්‍යා නීවරණය සහ තෘෂ්ණා මේ සංයෝජනයෙන් බැඳිලා. අවිද්‍යා නීවරණය සහ තෘෂ්ණා සංයෝජනයෙන් බැඳිලා තමයි රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥානය ඉතිගෙන උපාදානය. ඒ නිසා මොකද මේ සිත පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරන මේ සමූහ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ සිතේ ධර්මතාවය. සිතේ සිදුවෙන ධර්මතාවය. සිතේ නැගෙන රූප. එතකොට සිත දැනගන්නේ ඒ සිතේ නැගෙන වේදනා, සිතිවිලි, සංඥා සංකාර විඥාන. සංඥා සංකාර කියන්නේ සිතිවිලි සමූහයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි, එහෙයින් මහණ වූ විසින් මේ සිත දිගු කලක් මුළුල්ලෙහි රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කෙලිටි වෙලා දීර්ඝ කාලයක් සිත රාග, ද්වේෂ, මෝහ කියන අකුසල මුලයන්ගෙන් කෙලිටි වෙලා සිත නිතර එහෙම කිලිටි වෙලා තියෙන සිතක් කියලා නිතර ප්‍රත්‍යවේක්ෂා කරා. මහණි, සිත කෙලෙස් සහිත වීමෙන් සත්වයෝ කෙලෙසෙත්. සිත පිරිසිදු වීමෙන් සත්වයෝ පිරිසිදු වේ. එතකොට පිරිසිදු වූ සිත කීවේ ඔතන වේදනා, එහෙමද රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන උපාදාන නැහැ. දැන් රහතන් වහන්සේ වැඩ ඉන්නේ පිරිසිදු වූ සිත. උන්වහන්සේ අපි ඔය පිංගතුන් අපි කතා කරලා තියෙනවනේ චිත්ත ක්‍රියාවායෝ ධර්මතාවයක් කියලා. සිතුවිලි ක්‍රියා වායෝ ධාතුවෙන් සිදුවෙනවා. එතකොට රූප කියන තැනත් එතකොට මොනවද? සිතුවිලි ක්‍රියාවටයි. වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ අටගෙන් නැසෙන සිටි නැගෙන්නා වූ සිටිවිලි ක්‍රියා සිද්ධ වෙනවා. ඒ සිටිවිලි වායෝ ධාතුවට අන්න ඒක පිරිසුදුද? මහන්නේ තොප විසින් චරණනාම් චිත්‍රයේ දකිනා ලද්දේ. චරණ කියලා ඒ කාලේ තිබිලා තියෙනවා බොහෝම විචිතුරු චිත්‍රයක්. ඒ කාලේ හිටපු අය ඇඳපු චිත්‍රයක්. එතන භික්ෂුන් වහන්සේලා කියනවා වහන්ස ඒක දැකලා තියෙනවා. මහණේ චර්ණ චිත්‍රයේද සිත විසින්ම විසිතුරු කරන ලද්දක්. යම් චිත්‍රයක් ඇඳලා තියෙන්නේ කොතන මුල් වෙලාද? සිතේ, සිතේ යොමු වෙලා. එතන මහණෙනි මේ චර්ණ චිත්‍රයටද වඩා සිත මිතා විසිතුරු. ඒ තරම් විසිතුරු වූ චිත්‍රයක් නිර්මාණය කරන්නට මුල් වෙලා තියෙන්නේ සිතේ සිටිවිලි. සිත සිටිවිලි.
එහෙනම් සිත සිතිවිලිම විසිතුරු යර චිත්‍රයට වඩා. චිත්‍රය ඇඳපු ඇඳීමේ කර්තෘත්වය තියෙන සිත සිතිවිලි. මහණෙනි, එහෙයින්ම මෙහිලා මහණව විසින් මේ සිත දිග කලක් මුළුල්ලෙහි රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සක්‍රීටි, ඒ කියන්නේ කිලිටි සහිතයි, රාග ද්වේෂ මෝහයෙන් සහිතයි. නිතර සිත පිළිබඳව ප්‍රතිවීක්ෂා කළ යුතුයි. එතකොට දැන් නිතරම කෙනෙකුට තමා ළඟ හැඟෙන්න ඕන මොකද්ද? ඈ මොකක්වත් නෙමෙයි, මේ රාග ද්වේෂ මෝහ කියන කිලිටි සහිත බවක් මිස වෙනත්නම් කිසියම්ම දෙයක් නෙමෙයි. අපේ මේ යෑම, ඊම, කීම, කිරීම මේ ජීවිත ප්‍රවෘත්තිය තුළ කෙරෙන්නා වූ යම් හෝ ක්‍රියාකාරික, යම් හෝ සිතීම්, යම් හෝ චින්තන ධාරාව පිළිබඳව එක්කාසුව ඒ පින්වතාට, ආර්ය ශ්‍රාවක පින්වතාට පේන්න ඕන, වැටෙන්න ඕන, තතුසේ දකින්නට ඕන. මේ දීඝ රාත්‍ර වූ කාලයක් රාග ද්වේෂ මෝහ කියන අකුසල මූලයන්ගේ පැවැත්මයි. වෙනනම් ඊට වැඩිය වැදගත්කමක් නෑ මේ ජීවිතයේ පැවැත්වීම තුළ. එතකොට ඒත් එක්කලම් භාග්‍යවතුන් වහන්සේ වදානවා රාග ද්වේෂ මෝහයන්ගෙන් කිරිටි නොවිච්ච සිත පිරිසිදු සිත කියලා. අර මුලින්ම කීවානේ මොද, සිත සකලස් වීමෙන් සත්‍යෝ කෙලසිති. සිත පිරිසිදු වීමෙන් සත්‍යෝ පිරිසිදු වෙති. එතකොට සත්‍යෝ පිරිසිදු වෙනකොට සත්ව පුද්ගල දෘෂ්ටියක් නැහැ. ඒ සත්‍යය පිරිසිදු වුණයි කියන තැන තමයි තථාගත අසංකත අසීමිත බව. ඒ මැදින්ද රාග ද්වේෂ මෝහ කියන කිරිට සහ මුලින්ම දුරු වෙච්චි. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ පදාරන්නේ දිගු කලක් මුලනේ රාගයෙන්, දේශයේ, මෝහයෙන් කිලිටි වූ සිත බව නිතර ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි. මහන්නේ සිත කිලිටි වීමෙන් සත්‍යෝ කෙලසිත. සිත පිරිසිදු වීමෙන් සත්‍යෝ පිරිසිදු වේ. මහන්නේ මේ ත්‍රිසං ගත ප්‍රාණී වූ යම්බදු වෙද්ද මහණෙනි, එසේ විසිතුරු වූ අන් එකද සමූහයක් මම නොදකිමි. බුදු ඇසින් දැකලා නැහැ. මොකද්ද මේ ත්‍රිසංගත සත්වයන්ගේ තියෙනව අනේකත්වයේ විසිතුරු බව. සජීවී ලෝකයේ තුල අනේක විද ප්‍රාණීහු ත්‍රිසංගත සතුන් ඉන්නවා. සාගරයේ ගත්තොත් යානිමක් කරන්න බැරි තරමට ගොඩවීමත් එහෙමයි. ඒ සතුන්ගේ විසිතුරු බව, ඉගිලෙන කුරුල්ලන්ගේ, බඩගාගෙන යන උරගයින්ගේ, එවැගේම පාහතරෙන් දුවන සිව්පාවන්ගේ, සමනලුවාගේ ඉතා පොඩි කෘමීන්ගේ, මේ ආදී වශයෙන් අපිට මේ පේන ඇහෙන අපේ මට්ටමට අහුවෙන පේන ඇහෙන මේ ලෝකය තුළ මොනතරම් විසිතුරු වූ ත්‍රිසංගත ප්‍රාණියු දකින්න බල, මේ තරම් විසිතුරු ත්‍රිසංගත සත්තු සමූහයක් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා
අන්න කිසිදු දෙයක් මම දන්නේ නැහැ මේ තරම් විසිතුරු සත්තු තරම්. මහණි ඒ තිරිසංගත ප්‍රාණියොත සිතින්ම විසිතුරු වුණා. එතකොට ඒ අනේක විදි තිරිසං සත්තුත් ඇද්ද තියෙන්නේ මොකෙන්ද? සිතින්ම. එතකොට සිතින්ම විසිතුරු වෙච්චි සිතම මුල් කරගෙන හැදුනා වූ සත්ව ලෝකය. එහෙනම් එච්චර ලස්සන එච්චර විසිතුරු වූ තිරිසංගත ප්‍රාණිනු සිතෙම විසිතුරු වෙලා තියෙනවා. මහණි එහෙයි මෙහිලා මහණ වූ විසින් මේ සිත දිගු කලක් මුළුල්ලෙහි රාගයෙන්ද ද්වේෂයෙන්ද මෝහයෙන්ද තව දීර්ඝ කාලයක් රාග ద్వේෂ මොහංගෙන් කිලිටුණා වූ සිතක. මහන්නේ සිත කෙලසීමෙන් සත්‍යෝ කෙලසිත. සිත පිරිසිදු වීමෙන් සත්‍යය පිරිසිදුයි. දැන් උතර සිත කියනකොට ඔබට තේරෙනවා අර සමූහ වීම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ සිතිවිලි ක්‍රියාව අර සුනකෑ බැඳපු කනුව වාගේ අවිද්‍යා නීවරණයෙන් සහ තෘෂ්ණා සංයෝජනයෙන් බැඳීම නොහොත් උපාදාන මහණි යම්සේ සිත්තරෙක් වේවයි රජකෙක් වේවයි රතු වූ සම්මන් පැහැ ඇති නිල් පැහැ ඇති මදට පැහැ ඇති කල්ලි මැනවින් වූ පුවරුවක පිටක හෝ හෙදි පිටක හෝ සියලු අඟපසකින් යුත් ඉතිරිරුවක් හෝ පුරුෂරුවක් හෝ මවන්නේ යම් සිත්තරෙක් සිතුවම් නොයෙක් විදියට සායම් වර්ග අරන් බිත්තියක හරි එහෙම නැතිනම් හෙදි පිටක හරි අඟපසක සියල්ලෙන් සම්පූර්ණ ස්ත්‍රී රූපයක් හරි පුරුෂ රූපයක් හරි මවනෝ, ඒ කියන්නේ අඳිනෝ. මහන්නේ එසේින්ම අසුත පෘථග්ජන නිපදවන්නේ රූපයම නිපදවන්නේ වේදනාවම සංඥාවම සංකාරයම විඥාණයම නිපදව. ඔන්න පුහුතුන් තැනැත්තේ අශෘතවත් තැනැත්තේ අර රෙදි පිටක සිත්‍රා විසින් ඒ පිරිසිදු රෙදි පිට රෙදි කඩදාසි එහෙම නැත්නම් මේ ඒ රෙදි කැබැල්ල පිරිසිදු රෙදි කැබැල්ල තමන්නේ නැත්තුව සිත්‍රෙක් මොකද කරන්නේ? තීන්ත වර්ගය අරන් එහි යම් ස්ත්‍රී හෝ පුරුෂ රූපයක් ඇදලා අනික් අයත් එතකොට ඒ පිළිබඳව දැන් රෙදි පිටක් පේන්නේ නැහැ. දැන් පේන්නේ මොකද්ද? යම් පුරුෂයෙක් ස්ත්‍රියක් පුහුදුන් සිතත් ඒ විදියට අර රූප වේදනා සංඥා සංකාර විඥාන ඒ සමූහ වීම තුල පේන්නෙම බලන්නෙම විඳින්නෙම යම් ආකාරයක මොකුත් නැති තැනක මවාගත්තා වූ දෙයක් අර රෙදි කැබැල්ලේ මොකුත් නැහැ. බලන් අහන්න දක්කින තරම් දෙයක් නැහැ අර පිරේමත්. ඒ වුණාට යම් යම් දේවල් එකතු කරලා රතු පාට දී පාට ආදී සායන් එකතු කරලා අර සිත්තරුගේ සිටිවිලි ඒ තුල නිර්මාණය කරාපම සිටිවිලි වලට අනුව තින්ත පැල්ලම් යොදපුවාම අපේ සිත ඇදිලා යනවා. එතෙන්ද මොකද්ද? රූපයක් ස්ත්‍රී වූ පුරුෂ රූපයක් තියෙනවා.
ඒ වගේ මේ උපාදාන සිත සිත උපාදාන වීම තුල අපි මේ මොකුත් ඇති දැන අහස වැනි තැනක අහස වැනි තැනක යම් යම් ඉන්ද්‍රජාලම් යම් යම් මවාපෑම් පිට අහුවෙන. ඒකට හේතු ප්‍රත්‍යයෙන් තොරව නෙමෙයි. ඒකට අර නිල් පාට රතු පාට රන්රන් පාට ආදී තින්ත වර්ග. ඒ වගේම ඒවා අරන් එකතු කිරීම තුළ සිත විසින් කරන ලද්දව සකස් කිරීම. සිත විසින් කියනකොට අර වේදනා චෛතසික සංඥා චෛතසික රූප පිළිබඳව ඇති වුණු අර මනෝමය රූප ඒ වගේම මේ පිළිබඳව සිතිවිලි සංස්කරණ එතන විඥානයේ නැමැති ඉන්ද්‍රජාලමින් අපිට පෙන්වන්නේ අර තිරේ මත ඉත්‍රි හෝ පුරුෂ රූපේ දැක්කා වාගේ අපිට පෙන්වුම් කරන්නේ කෙනෙක් දෙයක් ඒ වගේම ශබ්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් දැන් ඇත්තෙන් මෙතන ඒ තිරේ එහෙම මොකුත් නැහැ අපිට රංජනේ වෙන්න සතුටු වෙන්න ද්‍රව්‍යාකාරයෙන් යමක් නැහැ තෘෂ්ණා ඡන්දය දුරු වීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වදාළේ රංජන ද්‍රව්‍යාකාරයෙන් නොමරන්න. එහෙම නොබලන්න කියලා වදාළේ මොකද? දීඝ කාලයක් රාගෙන් ද්වේෂයෙන් මෝහෙන් වැඩුණා වූ මේ සිත රංජන ද්‍රව්‍යාකාරයෙන්ම තමයි දැනුත් මේ මොහොතේ හසුවේ. එතකොට මේ රංජන ද්‍රව්‍යාකාරයෙන් අහුවෙන තැන හුදි මානසිකාර්මයේ සිද්ධියක් මිසක් يعني අතීත يعني ඉවර වෙච්චි ඉවර වූ අතීතයක් සිහියට නැගී මිස වර්තමානයේ දැක්කා නෙමෙයි අපි හැම මොහොතකම හැම වෙලාවකම මේ බලන්න අහන්නේ දකින්නේ අතීතයයි මොන අතීතයේද විනාශී වූ නැසුණු ඉවර වූ අතීත මනසිකාර විනාශ වූ නැසුණු ඉවර වූ කියන අර්ථය තමයි අතීතය එතකොට එහෙමනම් අපිට අහුවෙන්නේ මානසිකාර්ය. කියන්නේ විනාශ වූ, ඉවර වූ, සිහිනමය වූ මේ මානසිකාර්මය ජවනිකාව මේ අහුවෙන්නේ. අපිට පේන්නේ ඇහෙන්නේ දකින්නේ විදිහට. එතන එය අපි දැන් ධර්මතාවයේ දක්වන්නේ වර්තමාන මේ මොහොත වෙන සිදුවන ධර්මතාවයේ දක්වන්නේ එතන මේ මොහොතේ ධර්මතාවය සිදුවෙන ධර්මතාවය හටගෙන නැසෙන ධර්මතාවය දැකීම අනිවාර්යයෙන්ම නුවණින් වෙන දෙයක් ඥානාභිවෘද්ධිය කෙනෙක් වර්තමානයේ දකින්නවයි කියන්නේ ඒක තනි කරම ඥානාභිවෘද්ධිය. ඒකයි එකට මනස නැනස ප්‍රඥාස විද්‍යාස ආලෝකස. ඒක මනසෙන් චක්කු මුදපාද. මේ වර්තමානයේ දකින්නේ. දැන් අපිට චක්කු මුදපාදී
මතු වෙලා නැත්තම් අපි නිතරම දකින්නේ මොකද්ද? ඒහැ අවදි වෙලා නැත්තම් නිතරම දකින්නේ මේ දැනුත් තියෙන දෙයක් කාරණයක්. රංජන ද්‍රව්‍ය ආකාර. ඈ ඉන්න තියෙන දෙයක් කාරණයක් කොට තමයි අපි මේ ඉන්ද්‍රජාලමට ඉන්ද්‍රජාලම් බව දන්නේ නැතුව දකින්න නැතුව ඒකට අහු වෙන්නේ. එතකොට ඔබට කවදාකවත් විනාශ වූ අර්ථයෙන් තොරව යමක් බලන්න බෑ. මොකද අතීත මානසිකාරමේ බැලීමක් පමණයි. එතකොට එතන වර්තමානය පිළිබඳව වර්තමාන සිද්ධිය පිළිබඳව යම් ඥාන අභිවෘද්ධියක් ඇති කරගත්තු පක්ෂෝතගාමි ප්‍රතිපදාව ඒ තුළ තමයි ආර්ය වූ හුදකලාව අත්දකින්න පුළුවන්. පුහුදුන් සිත ඒට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. පුහුදුන් සිත නිතරම අතීත ස්මරණත් එක්ක ඉවර වෙනු ජවනිකාව කීම මේ දිහා බලමු. එහි ඇලෙනවා බැඳෙනවා. අර භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ තතුසේ දකින්නවා කියලා. එහෙම ඇලීමේ වැදීමේ තුල තියෙන රාග ద్వේෂ මොහ ඒක අපිරිසිදු සිත පිරිසිදු සිත ඇති වෙනවා. දැන් සිදුවෙන මේ මොහොතේ සිදුවෙන ධර්මතාවය දකින්න විදසුන් නුවන්. ඒකට නුවන් කියන වචන කිව්වෙ විදසුන් නුවන්. එවිට ඔබට මාත මෙහි ළඟින්ම දකින්න තියෙන්නේ මොකද්ද? කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. සිව් සිවටම. එතකොට අනුපස්සනාව කියන්නේ හටගෙන නැසෙන බව. එමෙතන වැයවීම හට ගැනීම. වැයවීම හට ගැනීම. නැසෙන කයෙහි, නැසෙන වේදනාවෙහි, නැසෙන සිතෙහි ඒක ප්‍රත්‍ය වෙලා හටගන්න කය, හටගන්න වේදනාව, හටගන්න සිත. එතකොට තථාගතයන් වහන්සේ ලෝ පහළ වෙලා මේ පිළිබඳව විශිෂ්ට ඥානයෙන් ප්‍රඥාවෙන් දැකලා හෙළි නොකලත් නැතත් දේශනා කරත් නැතත් සිදුවෙන ධර්මතාවය ඔච්චරම තමයි. ඒ ළඟ සිදුවෙන ධර්මතාවය අපිට සමීපතව අපළඟ සිදුවෙන ධර්මතාවය සර්වතථා ඥානයෙන් දැකලා ඒක අප ඉදිරියේ මෙන්න මෙහෙම දෙයක් මෙතන සිද්ධ වෙන්නේ. ඒ සිදුවෙන දේ දිහා ඔබ ඔබගේ සිහියේ ඥානයෙන් දැක ගන්න, වටහා ගන්න, අවබෝධ කරගන්න කියන පණිවිඩය තමයි තථාගතයන් වහන්සේ ලෝපුරා දේශනා කරවද. මේ ලෝකෙ විතර නෙමෙයි තුන් ලෝකෙ. මානුෂ්‍ය දිව්‍ය බ්‍රාහ්ම තුන් තලයේ. එතකොට නැසෙන කය කියනකොට අපිට අපේ ශරීරයේ ශරීර කූඩුවනේ බබයක් වමන ශරීරයනේ මේකට පර්යේෂණයට ආර්ය පර්යේෂණයට උපකාරයි. හැම මොහොතකම නැසෙන බවක් මේකේ පේනවා.
මොනවාද නැසෙන්නේ? ඇතුළු වෙන වාතයයි ආහාර පාන ටික. අන්න බොන ටික. සූර්ය ශක්තිය ගැබෙලා තියෙනා වූ ආහාර ටිකයි වතුර ටිකයි ලේ ධාතුව වෙනවා ශරීරය තුල දිරවලා. ඒ ලේ ධාතුවේ සියුම් කොටස් රස ධාතුව නාසයෙන් ඇතුළු වෙන ජීව ගුණයත් එක්කතු වෙලා හදවත ක්‍රේද කරගෙන නැසීම සිද්ධ වෙනවා. එතකොට අර වේදල සූත්‍රයේදී පෙන්වන්නේ ආයුෂය කියන වචන. එතකොට මේ ආයුෂය නැසීමෙන් මෙතන හටගන්න උණුසුමයි විඥාන ශක්තියයි. උණුසුමයි විඥාන ශක්තියයි. ආයු උෂ්මාච විඤ්ඤාණ. අර හට ගන්න පැත්ත මොකද? උෂ්මාච විඤ්ඤාණ. නැසෙන පැත්ත මොකද? ආයුෂ. එතකොට නැසීම ප්‍රත්‍යයි උෂ්මාච විඤ්ඤාණ. උණුසුමයි විඤ්ඤාණය හටගන්න. උණුසුමයි විඤ්ඤාණ ශක්තියට තමයි මේ ප්‍රාණය කියලා කියන්නේ. අලුතෙන් හටගත්තා කියන්නේ. ඒ තුල තියෙනම විඳීම විඳනය ආස්වාදය විඥාණය තුල තමයි මේ විඳීම දැනගන්න, හැඳිනීම දැනගන්න. ඈ විඳීම හැඳිනීම ලෝභ මෝහ වශයෙන් සංස්කරණය විඥාණය. උණුසුම තමයි රූපස්කන්ධය හටගන්න. එතකොට දැන් අවශ්‍ය නැසීම නිසා ප්‍රත්‍යේ ස්කන්ධ පංචක හට ගන්න. එතෙදර වේදනා කියන කාරණේ ප්‍රමුඛ කරලා තියෙනවා වේදනා. හැබැයි මේ වේදනා කියන කාරණේ ප්‍රමුඛ වෙන්නේ කාම ලෝකෙට. අර ධ්‍යාන ආදී තැන්වලදී අර අගටම තියෙන අරූපී ධ්‍යානයේදී තියෙන සංඥාව නේව සංඥා නා සංඥාය. ඒකට නිරෝධ සමාපත්තියට පත් වෙනකොට සංඥා වේදිත නිරෝධය කියන වචනයක් තියෙනවා. සංඥා වින්දනය දුරු වෙලා යනවා. එතනදී ඒ හරියට යනකොට සංඥාව ප්‍රමුඛ වෙන්නේ. මේ කාම ලෝකයේදී 11 කාම භූමියේදී වේදනාව විඳීම තමයි මුල් වෙන්නේ. නමුත් සංඥාව නැතුව නෙමෙයි විඳීම හඳුන්වන කාම ලෝකේ. අර හරියට සියුම් වෙනකොට සංඥාව විඳින. ඒක නිසා දහමේදී මේ වේදනා ස්කන්ධය කියන වචනේ ප්‍රමුඛ කරලා පෙන්නන්නේ වේදනාව. වේදනාව වේදනානුපස්සන. එතකොට විඳින්නේ කොහෙද? විඥාන ශක්තිය තුල. එතකොට විඳින්න හට ගන්නවා. ඒ හට ගැනීම නිසා ආයෙත් ඒ තුල අර කියන කොටස නැසෙනවා. අලුතෙන් ආයෙත් ආයුෂය. يعني අලුත් උෂ්මකට අලුත් ආහාර වලින් හට ගන්නා වූ අර පරණ එක නෙවෙයි. ඉවර වෙච්ච එක නෙවෙයි. මේ වේදනා විඥාන ශක්තිය නිසා විඥානය තුළ වින්දනය නිසා ආය අලුතෙන්ම ආයුෂය නැසෙනවා හටගෙන. ඉතින් මේක අනවර්ත ක්‍රියාවලිය. ආයුෂය නැසෙනවා, විඥාන ශක්තිය තුළ වින්දනය හටගන්නවා, ඒ ශරීරයට උණුසුම හටගන්නවා, නැසෙනවා. ඉතින් ඒක නිසා සනාතනිකම විඥානයේ තුල වින්දනය තමයි අපිට ආස්වාදය මොහොත් භවරාග අනුශය වශයෙන්
මේ අත් නොහැර යන්න. අත් නොහැර අහු වෙලා යන්න. එතකොට මේ වේදනාව කෙරෙහි තෘෂ්ණාව වෙලා ඒක දැඩි වෙර ඊට පස්සේ නිද්‍රූපගත භාවයකට යනවා භව. වේදනාවේ නිදිගත් ස්වභාවයකට. ඒකට කියනවා භවංග සිත්තේ භවරාග අනුෂය නැමැති ආස්වාද. එතකොට දැන් ඒක නිසා සත්වයා ඒ මතම අර තැඹලඟට ලං වෙනවා ඇවිදිනවා එහෙම නැතිනම් නිදා ගන්නවා වාඩි වෙනවා වාගේ අර සුනකයා ඒ අනුෂය ධර්ම මත භවංග සිතේ අනුෂය ධර්මයන්ගේ ක්‍රියාවට ඒ සිත්‍යයට අපි දැඩි ලෙස අවනත වෙමු. ඒතම එකති වෙලා බැසගෙන ඒ මුලම වාසය. ඒ මුලම වාසයට කියන පුනර්භවය. එතකොට නිද්‍රෝපගත සිතේ අනුෂ්‍ය වශයෙන් පුනර්භව ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මේකට කියනවා කර්ම ශක්තිය කියනවා. කර්ම ශක්තිය ප්‍රත්‍යයෙන් ආයනවත මනෝවිඤ්ඤාණ. ඒ මනෝවිඤ්ඤාණ ශක්තිය නනතර සුද්දාෂ්ටක රූප වලින් උනසුම්. ඒ නිසා නැවත මෙහි ලෝක ස්වභාවයත් එක්කලා එකතු වී සූර්යා ශක්තිය ලේ ධාතුවත් එක්ක ආශ්වාස වාතය. ඉතින් මේ විදිහට අර අනුෂ්‍ය ධර්මයන් දුරුණවන තාත්තා නැවත නැවත කටගෙන නැසෙන කය වේදනා සිත කියන ධර්මතාවය එදෙන දැන් අනුෂ්‍ය දුරු වෙනකොට ඔන්න නිරෝධ සිත. ඒ අනුෂ්‍ය ධර්ම ප්‍රවත්නාව දැනට කියන අවිද්‍යා නිවර. එතකොට මේ සිහිය නුවණ ප්‍රඥාවේ පරිපූර්ණත්වයෙන් ඒ අනුෂ්‍ය ධර්මයන් දුරු වෙච්ච තැන තමයි නිරෝධය. එතකොට ඒ නිරෝධය වැඩි ඈතක නෙවෙයි. මෙන්න මෙතනම අපි දැඩි ලෙස අර පේන ඇහෙන දකින දේවල් එක්ක දැඩි පෛරුපාසනමක් නොවන්නේ නම් දැඩි ඇලීමක් පැදීමක් නොවන්නේ නම් තෘෂ්ණා සංයෝජනේ අඩුවන්නේ නම් එතනින්ම නිවීම. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අර සුනකයා බැඳලා තියෙන ටැඹ එහෙම නැත්නම් කෙනෙක් සුනකයා ලණුවකින් බැඳගෙන අල්ලගෙන ඉන්නවා දඟලක. සුනකයා අල්ලගෙන ඉන්න තාක්කල් දඟලෙන් අපි බැඳිලා ඒ සම්බන්ධව වග කියන්න වෙනවා. ඒ දඟලෙන් එක පුරුකක් විතරක් අපි අතට ගත්තොත් එතකොට අර අනුවත් නැ සුනකයක් නැ ඒ දෙන්නම බැඳලා තියෙන එකම දඟලෙන් කණුවේ සුනකයා බැඳලා ඉන්නේ. අර දඟලෙන් එක පුරුකක් අපි අතට ගත්තොත් අපිට කණුවේ කණුව ගාව හිර වෙලා ඉදීමකුත් නැ. ඒ වගේම සුනකෙක් එක්කලා සම්බන්ධෙකුත් නැ. අර කණුව වාගේ තමයි අර පංච උපාදානස්කන්ධයගේ ආත්මීය බව. සුනකයා වාගේ තමයි උපාදාන වෙච්ච රූපය සත්‍ය ගන්ධ රස ස්පර්ශය. දැන්
දංගල් පුරුක ගත්තා වගේ. තමයි මොකද්ද? හටගෙන නැසෙන වර්තමාන මොහොත පිළිබඳව දැක්කා වූ ඥානදු. ඒ අනෙක් වචනින් කියනවා නම් ආයුෂ ඌෂ්ණේ විඥානි. නැසෙන ආයුෂ ප්‍රත්‍යයෙන් ඌෂ්ණේ විඥානේ හට ගන්නවා. මෙතන නැසෙනකොටම හට ගන්නවා, හටගත් එකේම නැසීම. එතකොට වර්තමානයේ තුල දෙයක් කෙනෙක් කාරණයක් අහුවෙන්නේ නැහැ. සිඳු වෙන ධර්මතාවය ඇති තතු විතර වැටහෙන. ඒ වැටහීම තමයි අර භාග්‍යවතුන් වහන්සේ බාහ්‍ය තෙරුන් වහන්සේටම පෙන්වන්නේ. දිත්තේ දිත්තමත්タン සුත්තේ සුතමත්タン විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン කියලා. මුතේ මුතමත්タン විඤ්ඤාතේ විඤ්ඤාතම. දැකීමක් පමණයි. දැකීම දැකීමක් පමණයි. ඇසීම ඇසීමක් පමණයි. විඳීම නාසයට දිවට කයට මුත. ඒ දැනෙන ස්වභාවය එතනින් ඉවරයි. විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン සිතට එනව ඒ මනෝමය ප්‍රතිබිම්බමය හැඟීම එතනින් ඉවර. මේ විදිහට මේ සය පොළේම හටගෙන නැසීම බවට පටිශෝතගාමීව ප්‍රත්‍යක්ෂ වීම ඇති තතු දැකීම නොත් යථාභූත ඥානය. එහෙම යථාභූත ඥානය වැඩෙන්නට වැඩෙන්නට ඒ ඥාන අභිවෘද්ධි ඇති වෙන්නට පුතක්භූත භාවය කරෙන. පුතක්භූත භාවය කියන්නේ ඈ අර ටැඹ සහ සුනකයා ඈ මම සහ රූපේ, මට පේන රූපේ, මට ඇහෙන, මම විඳින. එතකොට මේ පෘථග්ජන භාවය තුල ඇති වෙන්නෙම රාග ద్వේෂම. දීර්ඝ කාලයක් සංසාරේ වැටුණා වූ රාග ద్వේෂ මොහයන් තව තවත් වැඩෙනවා. දැන් සිද්ධාර්ථ මහපෝත්තරන් වහන්සේ බුද්ධත්වයට පැමිණීමේදී තමන් වහන්සේ ඒකචාරීව ගමන් කළ ගමනේදී තිබුණු වාක්‍යයක් නේ, ප්‍රකාශනයක් නේ. කිං සච්ච ගවේෂි කිං කුසල ගවේෂි කියන සත්‍යයේ කුමක්ද? කොතන කුසලයේ කොතන? එතකොට කුසලය එන්නේ උපාදානයේ රහිතන උපාදානයේ පවත්නාතාකල් අකුසලිය. මොකද රාග, ద్వේෂ, මෝහ අකුසල මූලයන් දුරු වෙලා නැහැ. රාග, ద్వේෂ, මෝහ අකුසල මූලයන් දුරු වෙලා නැහැ. සාමාන්‍ය ව්‍යවහාර ලෝකෙදී පිම්පව් වශයෙන් අපි කතා කරන ඒ ශේෂ්ත්‍ර මේ සමාජ යාන්ත්‍රණයේ සහ සංසාරගත ගමනේදී පුජ්‍යලයාගේ චිත්ත సంతානය මේ එකලොස් කාම භූමිය තුල අර පාපී ක්‍රියාවල ප්‍රතිඵලයේ වශයෙන් නරකයේ ත්‍රිසම් ප්‍රේත අසුර කියන ඒ ලෝකවල එහෙම නැත්නම් ඒ උත්පත්ති ධර්මවලට හැරෙන පුණ්‍ය ක්‍රියාවල ප්‍රතිඵලයේ වශයෙන් මේ මනුෂ්‍යතලේ හේනුත් තිබට චාතුරු මහරජගේ යාමේ තුසිත ආදී එවැනි භූමිවල උත්පත්ති ලබන වඩා වැඩි කාලයක් අපේ සිත නැබුත්වා ක්‍රියාවලා තියෙන අර පැත්තේ සතර පාවක මහගෙදර කියලා දහමිට කියන්නේ මේ පුණ්‍ය ස්තුති විලවල ක්‍රියා වෙනකොට සදිව්‍ය තලවන මිනිස්තලේ වාසය කළ එහිදී නැවත නැවත අර රාග දේශ මොහයන්ගේ වැඩිවීම
සද්ධර්මයෙන් තොරව වාසය වීම තුළ රාග දේශ මොහයන්ගේ වැඩිවීමක් සිද්ධ වෙනවා. මිනිස් තලයේ වුණත් ඉපදිලා මේ ඉඳැද්දි යම්මෝ කරන පුණ්‍ය කර්මයන්ට අනුව ලැබුවා වූ මිනිස්සුත් භාවය තුළ මෙහිදී අධික ලෙස රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, ස්පර්ශකාමයන් එක්කලා ඇලෙමින් බැඳීමින් අර සුනකයා කණුව වටේම නිදා ගන්න ඇවිදිනවා. ඒ වගේම මේ වාටි වෙලා ඉන්නවා මාගේ මේ කාම අරමුණු පසුපසම ඇලි බැදී ගැලී වාසය වෙයිද? සිත නිතරම රාග මොහයන්ගේ වර්ධනය වෙලා මිනිසත්කම නැති වෙලා නැවත හේතු එහෙමමයි. සද්ධර්මයේ ශ්‍රවණය වෙලා පටිසෝතගාමි ප්‍රතිපදාවකට අපේ සිත අවදි නොවන තාක්ක. එනිසා මේ දෙකම අකුසල මූලයක්. පුණ්‍ය හෝ පාපී මේ සමාජයේ වශයෙන් අපි කතා කරන ඒ සත්ව ලෝකවල උත්පත්ති ධර්මයට හේතු වෙන්නා වූ මේ පුණ්‍ය පාපී දෙපැත්තම අකුසල මූලයයි. රාග ద్వේෂ මොහසයි. එතකොට රජකෙහි වාසය කිරීමත් අකුසල මූලිය බව දක්වා සිද්ධාර්ථ ගෞතම මහසත්. සත්විති රජකම ලැබෙන්න තියෙන අකුසල මූලය දුර වෙලා නැති බව දක්වා. ඒ නිසා තමයි තමන් හම්පේ අර එදා හිටි තවුසන් ළඟ ඒ සමාධි භාවනා මේ ඥාන භාවනා කරලා ඊට පස්සේ සත්‍යයේ කුසලයේ මොකක්ද කියන අර යඹුරු අනුශේධ දුරු කිරීමේ ප්‍රඥාව අවදි කිරීමේ මගක හැසිරුනේ මධ්‍යම ප්‍රතිපද. එතකොට සත්‍ය දැක්ක කුසලයේ දැක්ක කියන්නේ දෙකක් නෙමෙයි. කුසලයේ ඇති උනායි කියන්නේ ඒ සිත සත්‍ය අවබෝධ කරගයි කියන්නේ. එතකොට කුසලයේ කියන වචනේ පරිසමාප්තාතිය මොකද්ද? අකුසල මූලයක් දුරු වීම. රාග දේශ මොහ දුරු වීම. ඒ තුර තමයි දීඝ රාත්‍ර වූ සංසාර ගමනේ මේ සිත රාග දේශ මොහයන්ගෙන් සකලිත වූ සිත ඒ අපිරිසිදු වූ සිත දුරු වෙලා පිරිසිදු සිත නොහොත් ඒ නික්ලේශු සිත අසීමිත අසංකත වූ නිර්වාණ ධාතුව එහෙම නැත්නම් අසංකත ධාතුව සාස්තාත් කරනවා කියන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ දැකගන්නවා. ඉතින් ආන්නේ සඳහා අපිට මේ වර්තමානයේ ඥාන අභිවෘද්ධියේ බැලීම. එතකොට අපේ නුවණ මදකමින් අවිද්‍යාව නිසා අපි බලන්නේ අවිද්‍යා නිවරණ නිසා බලන්නෙම දැන් මට පේන ඇහෙන දකින විදිහ දෙයක් කෙනෙක් දෙයක් වස්තුවක් වශයෙන්. ඒ බලන්නේ අතීතයේ. බොහොමතර දකින්න දැන් මට පේන ඇහෙන දකින විදිහ කියන බලන්නෙම අතීත ජවනිකාම මානසිකාර්ය ප්‍රත්‍යයෙන් බලන බැලීමක්. ඒ වගේම මේ බැලීමට අනුශේධ ධර්මයන්ගේ සංග්‍රහයක් පවතින. රාගපටිච්ච දිටි බවරාග විද්‍යාදී අනුශේධ ධර්මයන්ගේ සංග්‍රහයේ අපි අර පංචස්කන්ධයට සංකාර වෙන ආකාරය ගැන අபிසංස්කරණය වෙන හැටි පසුපිය දේශනාවලදී කරලා තියෙනවා. රූපා රූපත්තය සංකතං අபிසංකරෝති, වේදනා වේදනත්තය සංකතං අபிසංකරෝති, සංඥා සංඥාත්තය සංකතං, සංකාර සංකරත්තය සංකතං, විඥාන විඥානත්තය සංකතං අபிසංකරෝති කියලා ධර්ම පෙන්නනවා. එත පෙළෙහි පෙන්නනවා. එතකොට අනුශේධ ධර්මයන්ගෙන් අපි කීවේ ගැඹුරු පැත්තෙන් සංස්කරණය වෙන අනුශේධ ප්‍රත්‍යයෙන් අනුශේධ සංග්‍රහයෙන් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන හටගෙන නැසෙන ස්කන්ධ පංචකයට බැඳෙනවා උපාදාන කොට. ඒ බැඳීම නිසා උපාදාන වෙච්චාම ආයෙත් අනුශේතම හේතු ප්‍රත්‍ය වෙන කාරණයක් වෙනවා. එතකොට නොසිඳී පවත්නා වූ ගංගාවක් වගේ ගඟේ වතුර උඩිනුත් ගලාගෙන එනවා, වැස්ස වැහලා වතුරත් ගඟේ පිරෙනවා.
ඉතින් නුසිතී පවත්නා වූ ගංගාවක් වාගේ උතුර උතුර අර අනුශය ධර්මයන්ගේ පෝෂණය සිද්ධ වෙනවා. ඒකට කියනවා පුනර්භවය ධර්මතා. ආන් ඒ පුනර්භවය දුරු වෙන්නට අපිට පේන්නෙම විඳින්නෙම දකින්නෙම අතීත සිහින කියලා අපිට තේරෙනකොට ඒ දුරෙන්ද වර්තමානයේ මෙතනින්ම මේ කාරණා ඉවර බව. පේන ඇහෙන දකින්න විඳින කාරණේ එතනින්ම ඉවර බව. එය හුදෙක් එපමණකින් ඉවර බව. දැකීමේ ඥානාභිවෘද්ධියක් භාවනා වශයෙන් අවදි කර ගැනීම ප්‍රතිපත්තිමය වශයෙන් අවදි කර ගැනීම ඒ අවධිය තුල අපි මුණ දීම පටිසෝතගාමී ප්‍රතිපදාවක ඇසිරීම තමයි තථාගතයන් වහන්සේ පෙනු සම්මාදිට්ඨි ප්‍රඥාවෙන් යුතු සම්මා සමාධිය දක්වා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රතිපදාවේ හැසිරෙනවායි. ඒ සිද්ධ වෙන්නට අර ආයිෂය ඌෂ්ණේ විඥාන කායानुපස්සනාවෙන් ආයිෂය නැසෙන හැටි, ඒ වගේම වේදනානු චිත්තානු කියන එක අර විඥාන ශක්තියෙන් විඥාන ශක්තිය තුළ හට ගන්න හැටි, ඒ හටගත් විඥාන ශක්තිය සහ ඒ රූප කොටස නැසෙනකොට නැවත ආය අලුතෙන් හට ගන්න හැටි, නැසීම නිසා හට ගන්න හැටි පිළිබඳව ඒ සිදුවෙන ධර්මතාවය දැකලා ඒකට හසු නොවන තැන, ඒකට මැදින ඕන තැන ධම්මානුපස්සනාව වැඩෙමින් අර සම්මාදිට ප්‍රඥාවෙන් යුතුව සම්මා සමාධිය දක්වා ගත කරන්නා වූ ගමන් කරන්නා වූ යෙදෙන්නා වූ බොජ්ජංග ධර්ම එමක බෝධිපාක්ෂික ධර්මවල බොජ්ජංග ධර්ම වැඩීම තුළ ඒ උතුම් සම්මා සමාධිය නිවීම සැනසීම අද දැන් දැම්ම සාක්ෂාත් කර ගැනීම සඳහා දහම් මගේ හැසිරීම. අපි වැඩි කෙටියෙන් කියන මොකද්ද? අවදි වෙලා වාසය කිරීම. භාවනා වශයෙන්, ිතසුම් භාවනා වශයෙන් අවදි වෙලා වාසය කිරීම එක තමයි දෙන්න ඕන. සර් මේලිම තමයිනේ මානසිකාරයයි ප්‍රධානය කියන එක ස්වාමීන් වහන්සේ මානසිකාරයයි මානසිකාරයම මම හිතන්නේ ටිකරුණු අවස්ථාවක් තමයි උපාදාන. දැන් අපිට මානසිකාරය දැන් අපිට පේනවත් අතීතයක්. දැන් මට ඔබතුමිය පේනවා, ඔබතුමිට මාව පේනවා, මේක අතීතයි. මේ දැන් මේ හැපුණට මේ අහවලා කියන්නේ මේ අපිට භාවිතාවද අතහැරිච්ච එකක්මයි මේ බලන්න. මෙතනදි මේක දැන් දෙයක් කොට අර අනුශය ධර්මයන්ගෙන් අපිට මේ ඒකට අනුශය ධර්මයන් ප්‍රත්‍ය වෙනකොට දැන් කෙනෙක් කියලා හිතෙන්. මේ දැන් දැකපු කෙනෙක් මේ දැන් ඉන්නවා. මේ දැන් ඇහෙනවා. ආදි වශයෙන් ඒක තුල අපි මොකද්ද වෙන්නේ? ජීවමාන වෙනවා. දැන් රහතන් වහන්සේට එහෙම ජීවමාන බවක් නැහැ. කොමක් නිසාද? අනුශය දැකලා නිසා. මේ ගැඹුරු සිතෙන් කෙරෙන්නා වූ කියන්නේ භවංග සිතේ ප්‍රත්‍ය උන්වහන්සේ දැකලා නිසා එතන උන්වහන්සේට පැහැදිලි වෙන්නේ මොකද්ද? කෙනෙක් දෙයක් වශයෙන් පෙවුනට එහිම දකින්නේ ශූන්‍ය බව. ඒ නිසා දිගට පවත්වීමක් නැහැ. අපිට සාමාන්‍ය විවහාර ලෝකෙදී හුඟක් ඒවා දැකලා අහලා බලලා සමහර ඒවා දිගට පවතින්නේ නැහැ. සමහර ඒවා දිගට පවතින්නේ නැහැ. සමහර ඒවා දිගට පවතින්නේ. දැන් අපිට දෙකක් තියෙනවා එහෙනම්. පේන ඇහෙන දකින දේවල් ඇහුණ පෙවුණ දැක්කා ඉතින්ම ඉවරයි. අපිට ආයෙක මතකෙට එන්නේ නැහැ. හැබැයි ඒ වුණාට අපිට ඊට යටින් තව එකක් තියෙන මතකෙට එන දේවල් තියෙනවා.
දැන් අවබෝධ කරපු උත්මයාට අර අර උඩින් යනවා වගේ යටේවත් ඒ විදිහටම දකින්න. අර මතක් කරගෙන ඉන්න ඕන කියන ඒවත් මේ දකින්නවා. අර දැන් අපිට යමක් උඩින් අමතක වෙලා යන්නේ ඒ වගේ. ඒවත් ඒවා පිළිබඳව උන්වහන්සේ දකින්නෝ ඒක සිහින වෙලා. ඒක මේ සත්‍යක් නෙමෙයි. ඒ නිසා නිතරම සිතේ තියෙන ප්‍රීති ප්‍රමෝදය. ඒකට කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියලා ධර්මෙදි කියනවා. සිතේ කාය පස්සද්ධිය. ඒක තමයි උන්වහන්සේ රෑ දවල් උදේ නැත්නම් පැය 24ම ගතේ. ඒ නිසාම නොවැල් නොබැදී අර මං කිව්වේ අර දන්වලින් එක පුරුකක් අතර ගත්තා වගේ මේ වර්තමානයේ يعني මේ දැන් සිද්ධ වෙන ධර්මතාවයක් විනා ඒ තුල ඇලෙන්න බැඳෙන කාරණා එහෙනම් මානසිකාර මෙවීමකුත් සිද්ධ වෙනවා හැබැයි අර භවංගයෙන් එකට උත්තේජන කිරීමක් නැහැ භව නිරෝධ බව දැක්කම සාමාන්‍ය අපිට තේරෙන වචනේ කියන්නේ ගැඹුරු සිත. අපි තුල ගැඹුරු සිතක හේතු ප්‍රත්‍යක් නැගීමක් නැහැ. මොකද තුල සංගවි පවත්නා දෙයක් නැහැ. දැන් අපිට ජීවත් වෙන්න නැද්ද? තුල සංගවි පවත්නා. දැන් උඩින් මෙහෙම කතා කළාට ආවඩ කියාට අටවුතු කළාට ඒ වාගේ මට්ටමක් හිතත් එහා ගිය තුලසක වීච් එකක් තියෙනවානේ මා සම්බන්ධ අපි ඒවට කියනවානේ මගේ පෞද්ගලික ජීවිතය අපි කෙනෙකුට කියන්නේ ඇයි මගේ පෞද්ගලික ජීවිතයේ දේවල් හොයා බලන්නේ හාරා උස්සා ඈ කෙනෙකුගේ පෞද්ගලිකත්වෙට ඉඩ කඩක් නැද්ද ඔය ආදී වශයෙන් අපි යම් යම් තැන්වලදී කතා කරනවා යම් යම් මොනවද මේ ආරක්ෂා කරගන්න ඕන එතකොට එහෙම එකක් නෑ රහතන් පෞද්ගලික කියන කතාවක් නෑ එහෙනම් අපි ළඟින්ම පේනව නේද? පෞද්ගලික වූ සිද්ධියකුත් තියෙනවා. මේ හෙලිදරව්වේ ප්‍රකාශිත බවකුත් තියෙනවා. අන්න ඒ කොටසයි අර නැති වෙන්නේ. මේ පෞද්ගලිකයි කියලා අපි හිතන පැත්ත භවංග සිතේ. අනුශේ ධර්ම පෞද්ගලික පැත්ත. නිදිගත් සිත. නිදිගත් සිත නැත්තම් මොකද? මානසිකාර ප්‍රත්‍ය ඔව් මේ පේනව ඇහෙනව දකින්න හදන ඒක හුතු එතනම අතීත බව දකින්න. ඒ පේන ඇහෙන දකින්න සිද්ධිය මේට වරක් භාවිතා වෙච්ච එක බව දන්න. අලුතෙන් මිනිස්සු වුණ ගැහුණොත් එයා පිරිමියද ගෑණියද කියලා දන්න. මිසක්කන් ඊට පස්සේ චුට්ටක් ආශ්‍රය කරනකොට එයා අහවල එහෙමත් දන්න. ඒ ඔක්කොම මානසික කාර්මයේ බව දන්න. හැබැයි අර භවංග සිතින් කරනවර පෞද්ගලික අතිපෞද්ගලික ඒ ස්වභාවයකින් එන්නේ නැහැ. එහෙම එකක්. ඒ නිසාම තමයි ඔය ප්‍රීති ප්‍රමෝදේ පවතින්නේ. පස්සද්ධිය කාය සිතේ කාය පස්සද්ධිය පවතින්නේ. පෞද්ගලික කියන එකක් නැති නිසා. දැන් අපිට ප්‍රීති ප්‍රමෝදේ නෙවෙයි අපිට තියෙන මොකද්ද? සියුම් නලියම්. නලියන ගතිය. ඒක ඒ වගේම අර පෞද්ගලිකත්වය කියන එක අස්සෙත් කියන්නේ මොනවද ඕනෑකම. අලියම පිරිමස්සා ගැනීම සතුටු වෙන්න කරන උත්සාහය ඒ පෞද්ගලිකත්වයේ කැඩිච්ච ගමන් එහෙම නැත්නම් භවංග සිත්ේ ක්‍රියාව දුර වෙච්ච ගමන් මොකද ප්‍රීති ප්‍රමෝදය කයිස්ටි පස්ස දෙරප තියෙනවා රාග දින සමෝහයන්ගේ දුර වීම ඈ එතකොට සසර චක්‍රයට ආයෙ නොඇටෙනක ඈ එතකොට තථාගතත්වයක තියෙන සමීපතාව. තථාගත කියන්නේ මේ අහ ඉඳනේ අසීමිත බව. දර අසීමිත බවත් එක්කලා තියෙන සමීපතාව. ඒක තනිකරම ඥානාභිවෘතියක්. ඈ ඒක සිහිනුවණින් ලබන්නා වූ අත්දැකීමක් මිසක ඒක හුදෙක් ඈ ක්‍රමෝපායන් තුල ක්‍රමවේද තුල ලබන දෙයක් නෙමෙයි. අපිට ක්‍රමෝපායන් ක්‍රමවේද යම් ප්‍රමාණයකට පාවිච්චි කරන්නේ ලිහින් වෙන්න ලිහින්
ලෙහුණට පස්සේදී මේ හෙළිදරව්වම පේන්නේ හැමතැනකදීම හම්බෙන්නේ අපිට අනාත්ම මේ තතහගත. අමුවන්නේ හැමතැනකදීම නිර්වාණය වන්නේ කියලා අනිත්‍ය භාවනාවදී අපි අවසානතර කියන්නේ. දැන් බුද්ධ ධම්ම සංඝ දැක ගන්නකොට හැම වෙලේ නිවන. එතකොට සීබුද්ධිය හොඳයි. සීබුද්ධියේ අවබෝධය හොඳයි. ද ධර්මතාවය දැකලා මොකද්ද? හටගෙන නැසෙන බව. පේන ඇහෙන දකින විදිහේ එකේ නැසෙන බව. එතකොට ඒකෙම පිට රසංග වෙලා බුද්ධ ධම්ම සංඝ පිටිපස්සේ පිළිදරව්වේ. ඒ නිසා හමු වෙන්නේ මොකද්ද? නිවීම අහස. අපෝකාසෝ පප්පජ්. එවන අහස තමයි පැවිදි. පැවිදි කියලා කියන අහස. පැවිදි කියන විතර පුජ්‍යලේ කතාවක් නෙමෙයි. පුද්ගල දෘෂ්ටිය දුර වෙනකොට අහස දකින තරමට පැවිදි. අහස නොදකින තරමට ගෙයි. ඒක කොහේ කොහේ හරි ගියක් රජෙගේ වෙන්නත් පුළුවන්, ආරාමෙගේ වෙන්නත් පුළුවන්, පන්සලෙගේ වෙන්නත් පුළුවන්. ඈ ඔය බඩුකුට සහිත ගෙදර වෙන්නත් පුළුවන්. මොන කී? ඒ නිසා මොකද වෙන්නේ? මේ ශරීර කූඩුවකට තියෙනා වූ ඇල්ම බැඳීම වැඩි. පැවැත්මට තියෙනා ඇල්ම බැඳීම. ඒකටයි ගීගේ කිව්වේ. ගීගේ කිව්වේ මේ සම්බන්ධව තියෙනා වූ ඇල්ම බැඳීම වැඩිකම වැඩිකම. උපාදාන වීමේ වැඩිකම. එතකොට දැන් අපි බාහිර මොන මොනවා දේවල් එක්කලා එකතු කරුවත් අපි දන්නේ නැතුව අපි වඩන්නේ අපේම තෘෂ්ණාව අපි ළඟ. අපේම තෘෂ්ණාව නෙමෙයි. අප තුළම තෘෂ්ණාව වැඩෙන දෙයක් තමයි මේ කරන්නේ. වගකීම් යුතුකම් යෑමීම් කීම් කිරීම ඉදීම් මිතීම් කියලා මේ හුස්ම හිර වෙනකල් අපි මේ ජීවත් වීමේ ප්‍රතිපදාවක කටයුතු කරනවා කියන්නේම තෘෂ්ණාව වැඩෙන එක. වෙන වෙන රාජකාරියක් නැහැ. තෘෂ්ණාව වැඩිම තුරු ඊගාවට හම්බෙන්නේ උපාදාන. උපාදාන ස්කන්ධ අර එතකොට කණු වේදම සුණු කෑවා. උපාදානයේ තුර තව තව සංවර්ධනය ඉන්නේ. අනුශේ බවංග සිද්දනේ. ඉතින් දීඝ රාත්‍ර කාලයක් ඔය ධර්මතාවය සිද්ධ වෙයි. දැන් ඔතෙන්ද අපි විරුද්ධාර්ථේලා පටිසෝතගාමි සිහිනුවණකි ඔතේ මේ ලග්ගම සිදුවන ධර්මතාවයට මොන දිනවා. කය වේදනා සිත ධම්ම කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඈත දෙයක් නෙමෙයි. මේ ආස්වාස වාතය නැසෙන්නතන විඥාන ශක්තිය උෂ්ණේ හට ගන්නතන මෙතනම මේ සැනේ ද එතරම එක පිටින හැටි. එතර මේක නැසෙන බව ප්‍රත්‍යක්ෂ කරන්නේ උදේ වේ බව. ඒකේ හට ගැනීම සමුදේ සහ වැය ධර්ම. හට ගැනීම නැසීම පිළිබඳව අපේ සිහිනුවන මත. අපේ සිහිනුවනක් නැහැ. අපි අහුවෙන්නේ මොකේදද? අර උපාදාන වූ මොකද මේ අතීතේවත් අතීතෙට බැඳෙන අතීතෙට බැඳෙන්නේ දැන් කියලා මේ දැන් හම්බෙන්නේ කියලා අතීතෙට බැඳෙන්නේ. දැන් අතීත විනාශයි. අතීත කියන වචනේ තේරුම අතීත විනාශයි ඉවරයි. ඒ වගේම මේ හසු කරගන්න කාරණයක් එහෙනම් දැන් අපිට හම්බෙන්නේ මේ විනාශී වර්ග. ඒකනේ අර නොමලගේකින් අවුත්කප්පේ කියලා පෙන්නේ උපසාගෞතම පිට. අපිට හම්බ වෙන්නේ මේ මැරිච් එක. නොමලකක් හම්බ වෙන්නේ නැහැ. මේ මුණ ගැහෙන්නේ මැරිච් එක. මැරිච් සංස්කරණය. සකස් වීම. අප මෙතන කිව්වේ සකස් වීම. එතන මැරිච් සංස්කරණ මැරිච්චක් මැරිච්ච සංස්කරණය වෙන මිසක්. අතීත සංස්කරණය මිස. ඈ වර්තමාන සංස්කරණය දැක්ක අපි යතහවු. වර්තමාන සිදුවෙන සංස්කරණය දැක්ක කියන්නේ ආයශී උෂ්ණ විඥානය දැක්ක. අපි දකින්නේ අතීත සංස්කරණ අතීතව නොමල මේ අර මොකද්ද මේ අතීත කොට දැන් බුදුහාමුදුරුව වදාළේ නොමලගේකින් අපු පිට බලන්න ඈ සංස්කරණේ තියා බලන්න එහෙම ගන්න මැරිච්චේවනේ මැරිච්චේ මේ කියන්නේ නොමල එකක් නෑ නෑ සංස්කරණේ දකින්න හැබැයි ඒක දකින්න ඕන වර්තමානයේ හටගෙන නැසෙන දැන් හටගෙන නැසෙන ධර්මතාවයද මැරිච්ච එකක් ඒ සත්‍ය සසර ගමනේ කියන්නේ මැරිච් එක බලන්න. ඉවර වෙච්ච එක බලන්න. යථාභූතයට යන ගමනේ සංස්කරණේ බලන්න. හිතන්න කාය වේදනා සිද්දම්. එවත හටගෙන නැසෙන ස්කන්ධ පංචක. කොයි වචනේ කතා කරුවොත් හටගෙන නැසෙන ස්කන්ධ පංචක. ඔව් කතා කරන්න. ස්වාමීන් වහන්සේ මේ කියන ක්‍රියාවලිය කොටස් වශයෙන් හරි කර කර
ප්‍රැක්ටිස් එකට එහෙම නැත්තම් ස්ථීර පදනමකට දාගන්න වෙයිද කියලා හිතුණා මට. සමහර ලාට අර බන්ඩල් එකම ක්‍රියාත්මක නොවෙනවා. පෙර සිදුවීමක් විතරමයි මේක කියන එකවත් හිතට දාගත්තොත් එහෙම වගේවත් නෑ, එකක් හිතට දාගත්තොත් සියල්ල දාගත්තා වෙන්නේ. එහෙමයි සරින්න. එකක් වැටුණා කියන්නේ ඒ සිතට ඒ යතහ විද්‍යාව සියල්ල වැටෙනවා. මොකද මේ පියවරල් 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 ක්‍රමයකුත් මේකෙදී තියෙනවා. මේ කාරණේ ගැඹුරට නොවැටෙන තාක්කල් පියවරවල් පියවරවල් මේ වල යෑමක් අපි අහක දාන්නේ. එහෙම 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 මොකක් තියෙනවා. ඒ වුණාට දැන් ඒක හරියට දැන් අපි කන්දක් ළඟට ලං වෙනවා වගේ. කන්දට යන්න පාරක් තියෙනවා. අල්ලේ වාහනේකාරී පයින් හරි කන්දේ ඇවිල්ලා ඔන්න දැන් කන්ද මුද්‍රරට නගිනවා. දැන් කන්ද මුද්‍රරට නැගලාට පස්සේ අර පාරවල් නැහැ නේද දැන් අපි. දැන් තියෙන්නේ මොකද්ද? කන්ද තරණය කිරීම. ඒ වගේ කන්ද මුද්‍රරට එනකල් කන්ද තරණය කරන්න මෙතනකල් පාරවල් තියෙනවා. යම් යම් ක්‍රමවේද. දැන් කන්දට ආවට පස්සේ අපිට මොකද්ද තියෙන්නේ? එතන සිටින ස්කන්ධයන්ගේ හටගෙන නැසින බව දැක්කේ. කන්ද කිව්ව ස්කන්ධවල. එතන ඒ වෙලාවේ හටගෙන නැසින ධර්මතාවය දැකීම තමයි මේකේ අර කියන්නේ උසස් අවස්ථාව. උසස් කියන්නේ අවදි වෙන අවස්ථාව. ඒකේ ක්‍රමපාය එදින් දැන් ඒකත් එක එක පින්වතුන්ගේ සිහිබුද්ධිය තරමට කරන වැඩක් මිසක මේ ඒකට නීතියක් නැහැ. නීතියක් කියන්නේ කී තේරුම මේ. දැන් සමහර කෙනෙක් සංසාරගතව මේක හොඳට දියුණු කරගෙන ආපු පින්වතුන්ට අපිට කියන්න බෑනේ මේක ටික 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 වඩාගෙන ඉන්න කියලා. මොකද අපි කියන්නේ ඉස්සර එයාට වැඩිලා. මයිසන්. ඔතන වැඩිලා තියෙනවා. මට්ටමට යාත් දැන් මේකේ ශූන්‍යත්වය දැකීමේ හැකියාව ඇවිල්ලා. දැන් එහෙම හැකියාව ආපු කෙනෙකුට අපිට කියන්න දෙයක් නැහනේ. මොකක් කියලාද? මේ මේ මෙහෙම බෑ කොටස් වශයෙන් එහෙම කියන්න බෑ. ඒක නිසා ඔව් සමහර කෙනෙකුට මේක අල්ලා ගන්න අපහසු නිසා ඉතින් අර කොටස් වශයෙන් ටික ටික එන්න වෙනවා. ඉතින් මේ එක 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 අනික මේ හැම එක්කෙනාම දේශනා කරන එක කෙනත් ශ්‍රවණය කරන පින්නතුණු හැම එක්කෙනාම මේ ශ්‍රවණය කරන්නේ Tamanට මේක අහුවෙන තැනින්. මේ සම්බන්ධව Tamanට හසු වෙන තැනින් තමයි යා ඒක දකින්නේ. ඒක ඇති වැරද්දක් නැහැ. විශාල ගහක් තියෙනවා. ගහේ මුදුනේ මේක කෙනත් හද බලනවා. ගහේ මුදුනට නැගෙපේ. ගහේ මැද හරිය නැගෙපේ කෙනත් හද දකින්නේ. ගහේ පල්ලෙහා ඉන්නේ කෙනා ගහේ බිම ඉන්නේ කෙනා හද දකින්න දාසස්. ඒ තුන්දෙනාම දැක්කේ එකම හද. ඒ වුණාට දකින්න අවස්ථාව අර බිමේ කිනාට පේන්නේ දස් පොලන් අස්සෙන්නේ හද නේද? ඈ මැද හරියේ කිනාට බිමේ කිනාට වැඩි හිමින් පේනවා. ගහේ මුදින බින්නේ කිනාට හොඳටම හද පේනවා. නේද? ආනි හද එතකොට මේ හැඩයක් ඇතුව අපි අවුලා තිනවා. කඳ බඩ ඔළුව අත් දෙක ඇතුව භාවාත්මක ස්ත්‍රී පුරුෂ ආදී වශයෙන් මේ හැඩයකින් අපි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. මේ ඇවිල්ලා ඉන්නකොට අපි ගහේ කොච්චර දුරට නැගලද? නැහැ. එතකොට පල්ලෙහාද? එතකොට අපිට දැන් මේක වැටෙන්නේ වැටෙන වැටෙන හැටියට තමයි එයා ඉන්නේ. නැහැ. එතකොට මොකද කරන්න තියෙන්නේ? දැන් ඔබතුමීගේ ශාස්ත්‍රය තුල තියෙන ප්‍රශ්නයක්. මට මගේ ශාස්ත්‍රය තුල තියෙන අනික් එක්කෙනාට අනික් එක්කෙනාගේ ශාස්ත්‍රය තුල ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබතුමීගේ ඉන්න ශාස්ත්‍රය තුල දැන් ඔබතුමීට තියෙනවා දෛනිකවම ලෙඩකට දාන්න ඕන කරන මේ කැපවීම. ඔව්. ඒකේ එතකොට ඒ තුල ඔබට කවදා හරි පෙන්ෂන් ගියාට පස්සේ ඔබ නැහැ. මයි ස්වාමීන් වහන්සේ පෙන්ෂන් නොවන තාක් කල් ඔබ ප්‍රශ්න තියෙනවා. ඉතින්
ඒ ප්‍රශ්නෙත් එක්කම තමයි ඉතින් ඔබතුමිය එක විවිධ දකින්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. උත්සාහ කරනවා ස්වාමීන් වහන්සේ හැම වෙලාවෙම මේ බෑග්ග්‍රවුන්ඩ් එහෙම නැත්නම් පසුතලයේ තියෙන මේ සිද්ධියම තමයි හිතේ මගේ. අන්න ඒකයි වියු. ඒක තමයි හිත අර අර තමන්ගේ ශේෂ්ත්‍රයේ හිටියත් පසුතලයේ තියෙනවා මෙහි ශූන්‍ය. ආ එනේ කරන හැම එකකම ශූන්‍යත්වයේ පිළිබඳව සිහිනුවණින් ඔබතුමිය කටයුතු කරන්න ඕනේ. ඔබතුමිය මේ තේරෙන්න මම මේ මොන ආකාරයෙන් හරි මාළඟ එකතු කරන්නේ බාහිර පැත්තෙන් නම් කුෂ්ණාව. මමත් මටත් තේරෙන්නේ බාහිර වත්තෙන් යම් වර්ගකේ යුතුයකම් තියෙනවා කියනකොට ආපුර නමකට දායකව පිළිබඳව හරි ඒකතු කරන්නේ මේ තෘෂ්ණාව. ආයේ වෙනම කොට නැහැ. වතුර වීදිරුව තවත් වතුර බිඳුවක් දාලා වීදිරුවේ වතුර වැඩි කරගන්නවා වගේ තෘෂ්ණාවම තමයි වැඩි වෙන්නේ. එහෙනම් මොනම ක්‍රමයක්වත් නැ අපිට මේ මොනවද වගකේ යුතුයකම් කියන කතන්දර මේක හුඟක් ඇඩ්වාන්ස් සාමාන්‍ය එකක් නෙමෙයි. හුඟක් ඇඩ්වාන්ස් මොකද්ද වගකේ යුතුයකම් කියන කතන්දර වෙන්නේ සහමුලින්ම අහක් වෙන්නේ. ඒක ඒකනේ බෝධිසත්වයේ රජකෙන් අයිකුත් හැබැයි ඒක බලයට කරන්නත් බෑ. ඒ සඳහා තම තමාගේ චිත්තසංතානය තුළ නුවණ මුහුකුරාය ඒකට පුදා අපිය නුවණ මුහුකුරා යන ක්‍රමවේදී වර්තමානයේ සිටි කිසා ගෞතමී නොමලගේකින් අබැටයක් හොයපු එකේ තේරුම අද තමයි මම දැනගත්තේ ස්වාමීන් වහන්සේ සඳර අහලා තිබ්බා. කිසා කීවේ කෙට්ටු වෙනවා කියන එක කෘෂ වෙන ගෞතමී කීවේ ප්‍රඥාව පැත්තට. දැන් මොකද්ද කෙට්ටු වෙන්න ඕන අපේ අවිද්‍යාව දුර වෙලා යන්න. අවිද්‍යාව කෘෂ වෙන්න. එතකොට කිසා ගෞතමී ගැන මොකද්ද කියන්න තියෙන්නේ? කා කියන්නේ කුෂවීම කෙට්ටුවී දුරුවීම මොනවද? නොදැනුවත් අවිද්‍යාව. දැන් අම පටන් ගන්නකොටතර අවිද්‍යා පිළිබඳව පෙන්වන්නේ. දර පංචස්කන්ධයාගේ උදේවැය වීම පිළිබඳ නොදන්නාකම තමයි අවිද්‍යාව. ඒ පිළිබඳව හටගෙන නැසෙන බව තතුසේ දන්නවා නම් ඒක විද්‍යාව. එතකොට විද්‍යාව එනවා නම් එන්නේ මොකද්ද? ගෝතම. එතකොට අවිද්‍යාව කෙට්ටු වෙනවා විද්‍යාව මතු වෙනවා. කිසා ගෝතම. එතකොට දැන් මේ අරපින්නගෙන යන්නේ දරුවා. මොන දරුවාද? මල දරුවා. දරුවා කියන්නේ මෙතන මොකද්ද? මේ මල දරුවෙක් කරයි යනවා. දරුවා කියන එකේ තියෙන්නේ මේ මොකද්ද? අඩු ආයුෂ ඇති කුමාරයෙක් ගෙනියන්නේ. ආයුෂය මේ ආශ්වාස වාතය ආහාර නැසෙන තැන ඇති වෙන ශක්තිය රස්නේ ඇසුරේ තමයි මේ ජීවිතයත් එහෙම නැතිනම් මේ නාම රූප ධර්මයන් හටගන්නේ. නාම රූප ධර්මයන් හට ගන්න නැසෙන බව දකින්න අඩු ආයස ඇති කුමාරයෙක් ඉන්නවා කියලා දකින්න. නැත්තම් අපි දකින්නේ මොකද්ද? මට මෙච්චර ආයස තියෙනවා. ළමයාට මෙච්චර කාලයක් ඉන්නවා. තරුණයා මෙච්චර කාලයක් ඉන්නවා. වැඩිහිටියා මෙච්චර කාලයක් ඉන්නවා. සන්තති වශයෙන් අපි දකින්නේ. නමුත් ක්ෂණිකව ආයසයේ පිළිබඳව බලනවා නම් නොහොත් නාම රූප ධර්මයන්ගේ හටගෙන නැසෙන බව සිහිනුවනට එනවා නම් එතකොට පේනවා මොකද්ද? අඩු ආයස ඇති කුමාර. ඒ අඩු ආයස ඇති කුමාරයා ගැන තමයි අර දැන් කිව්වේ. මොකද්ද? ආයුෂයයි නැසීමේ ගත ගන්නවා කියන්නේ. විඥාන ශක්තියයි උණුසුමයි හට ගැනීම නිසා ආයෙත් නව පණක් අලුත් ප්‍රාණයක් ඒ ශරීරයට. ඒ ප්‍රාණයටත් වෙන්නේ මොකද්ද? ඒ තුර නිබඳ වෙනා වූ ආයුෂය නැසීලා ආයෙත් හට ගන්නවා අලුතේ විඥාන ශක්තියයි උණුසුමයි. එතකොට ඒ ප්‍රාණියටත් වෙන්නේ මොකද්ද? ඒක නැතිලා ආයෙත් ආයුෂයයි උණුසුමයි හටගන්න. උණුසුම කියේ රූප කොටසනේ. ඈ අර සුද්ධාස්තක රූපට. එතකොට විඥාන ශක්තිය කියේ මොකද්ද? වේදනා සංඥා සංඛාර. ඒ කියන්නේ චෛසික ක්‍රියාවට. එතකොට සිතිවිලි සහ උණුසුම හටගෙන නැසෙනවා. කොච්චර වෙලාවකද? අඩු ආයුෂය. ආයුෂයේ නැසෙනකොට අර දෙක හටගන්නවා. එතකොට ඒ දෙක හට ගැනීම තුළ ආයෙත් ආයුෂය පෙදිලා නැසෙනවා. යම් විඥාන ශක්තියක් ඇතිදැනකනේ ආශ්වාසය ඇතිවෙන්නේ. ලේ ධාතුව ක්‍රියාවෙන් තේරෙනවානේ. යම් විඥාන ශක්තියක් ඇතිදැනකයි ඒකෙන්නේ මලකුණක ලේ ධාතුව ක්‍රියාවෙන්නේ. දැන් මලකුණ හුස්ම ගැනීම
ඇතුළු වෙන්නේ. එහෙනම් විඥාන ශක්තිය සහිත උණුසුම පවතිනා වූ කොටසක තමයි ශරණයක් තුල තමයි අලුත් ආයුෂයක් ඉපදෙන්නේ. තේරෙනවද? ලේ ධාතුවේ ආස්වාස වාතයේ නැසීලා අලුත් ආයුෂයක් ඉපදෙන්නේ. එතකොට ඒ ඩිපෙන්ඩන්ට් එකට සිද්ධ වෙන්නේ අර වැඩේනේ. ඒකත් නැසෙනවා. නැසෙනකොට ආයෙත් අලුතෙන් විඥාන ශක්තිය උණුසුම හැටගන්නවා. ඉතින් එහෙනම් දැන් මේකේ විඥාන ශක්තියේ නාම කියන්නේ උණුසුම පැත්තේ රූප කියන්නේ නාම රූපයන්ගේ හටගෙන ගැනීමක් තමයි ශන ශන සිද්ධ වෙන්නේ. මෙන්න මේ හටගෙන ගැනීමක් ශන ශන සිද්ධ වෙන බව දකින්න තියෙන තමයි මල දරුවා. මැරිච් එකක් ගන්න. මේක දකිනවා නම් අපිට පේනවා මොකද්ද? හැම නිතරකම මැරිච් එකක් ගන්න කියලා. අන්න ඒකයි. මේක දකිනවා කියන්නේ මැරිච් එකක් මේ ගන්න. දැන් අර සංස්කරණයන්ගේ හටගෙන නැසීම විඥාන ශක්තිය සහ රූප ධර්මයන්ගේ හටගෙන නැසීම නොදකින නිසා අතීත එක්කද අපි නැති වෙන්නේ. ඒ සංස්කරණයන්ගේ වැයක් නොදකින නිසා අත්ත ජවනිකාවකට නැති වෙන්නේ. කියන්නේ මානසිකාරය ආංශය ප්‍රත්‍ය අතීතයේ දෙයක් කොට පිළිගන්න. ඉවර වෙච්ච එක දැන් මේ ඉස්සරහට හම්බ වෙන්නේ. කෙනෙක් දකිනවා ඇහෙනවා කියන්නේ මොකද්ද? ඉවර වෙච්ච එකයි මේ දකින්නේ, මැරිච්ච එකයි මේ දකින්නේ. අතීතේ බලා අතීතේ ඉවරයි, මේ මැරිච්ච එකක් දකින්න. ඒ බුදුහාමුදුරුවෝ වදාළේ නොමලගේකින් පුළුවන් නම් අබගේ. නොමලගේකින් ඈ. එතකොට මැරිච්ච සංකාරයක් මිසක අපි බලන්නේ අහන්නේ දකින්න විදිහේ මරිච්ච සංස්කාරයක් විසක දැන් සංස්කරණයක් නෙමෙයි. දැන් සකස් වීම බැලුවොත් එහෙම නතර වෙන්නේ කොතනද? ශූන්‍ය. දැන් සකස් වීම කියන්නේ ආයශය උෂ්ණේ විඥානේ හටගෙන නැසෙන එක ප්‍රත්‍යක්ෂ වෙනවා නම් එතන හම්බෙන්නේ මොකද්ද? ශූන්‍ය. මාර බාහිර දේකට පෙන්වන්නේ රූපේ ශූන්‍ය, ශබ්දේ ගන්ධේ ස්පර්ශ ශූන්‍ය. එදක ඒ කියන්නේ මෙතන බාහිර එකක් නෙමෙයි, මෙතන හටගෙන නැසෙන ස්කන්ධ පංචකයගේ ශූන්‍යත්වයයි ප්‍රත්‍යක්ෂයි. ශූන්‍යත්වයේ ප්‍රත්‍යක්ෂ වීම තමයි ප්‍රීතිය ප්‍රමෝදේ කාය සිටියේ පස්සත්ය අභ්‍යවකාශ අභූකාශෝ කියන ධර්මතාවයේ එළිදරව් වෙන්න. ශූන්‍යත්වය දකින්න. ඒ ශූන්‍යත්වය දකින්න මයි වෙන්නේ මොකද? පටිසුත්තගාමීව මේක සිද්ධ වෙන්නේ හේතුව නම් අඩු ආයි සිට කුමාරේ කටගෙන නැසෙන බව නම් ඇත්ත. ඒ ශූන්‍යත්වයෙන් බලනවා මිසක්ක අපිට අර මැරිච් එකක් දිහා බලන්න එපා කියන එක වෙන මල දරුවා කියන්නේ මැරිච් කතරකින් අප ගන්න එපා. මැරිච් එකක සංස්කරණයක් එක්ක එකතු වෙන්න එපා කියන්නේ. එතන එකතු වෙනවා නම් එකතු වෙන්නේ මැරිච් එකක්. එකතු වෙන්නේම දේවල් කාරණා කොට එකතු වෙන්නේ මොකද්ද? මැරිච් එකක්. අතීත කාරණා ඒකයි සීබුද්ධියට අපිට පේන්න ඕන. මොකද දේවල් කාරණා කොට එකතු වෙන්නෙම අංජන ද්‍රව්‍යාකාරයෙන් එකතු වෙන්නෙම පරිච්ඡේද. මානසිකාරයෙන් තොරව මොනව බලන්නද? පොස් බලන්නද? දෙල් බලන්නද? පොල් බලන්නද? අම්මතා බලන්නද? නගරයේ බලන්නද? ගේදර බලන්නද? ඉඩකඩම් බලන්නද? එකක්වත් මේ මොහොතේ ඔබට බලන්න බෑ මානසිකාරයෙන්. එහෙනම් මනසිකාරයේ කියන මොකද? මරිච්චි. අතීත. එතකොට අපි බලන්නේම මනසිකාරයෙන් මරිච්ච එකක් බලනවා මිසක් මරිච්ච එකකින් අබගෙන සංස්කරණය වෙනවා. ඉතින් බුදුහාමුදුරුව වදාගන්නේ මරිච්ච සංස්කරණයක් හරියන්නේ නැහැ බෙහෙත. ධර්මෞෂධයේ තියෙන කොතනද? නොමලතොපට බෙහෙත්. එනේ හටගෙන දැසෙන බව උදේව විද්‍යාඥානෙ ඇති වෙච්ච තැනට තමයි ධර්මෞෂධ. ඒ ධර්ම ඖෂධයෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? අර රාගක්, ද්වේෂක්, මෝහක් ඡේවා. එතකොට ඒකනේ ලොකු මාසෙ. අර අකුච මොකද්ද? කුසල ගවීසි කියන එකේ තියෙන රාග, ද්වේෂය, මෝහය දුරු වීමයි කුසල ගවී. එතකොට රාග, ද්වේෂය, මෝහය දුරු වීමම තමයි අසනීප දුරු වීම. දැන් තේරෙනවද එතන? ඒ වගේ අර ලගින් බලන්න ඕනේ දෙයක්. ඔව්, තමන් හරි අහන්න තියනවාද?
අන්න මම කියලා දාගෙන පෞද්ගලිකව මේ පංචස්කන්ධය උපාදානය කරගෙන භාෂාව ආධාරයෙන් ලෝකයක් හදාගෙන කොන්සෙප්ට් හදාගෙන ක්ෂණික පොඩි කාලේ ඉඳන් බබා මම දස කියලා එක එක ඒවා උගන්වලා අපි නිකන් භාෂාව ආධාරයෙන් ලෝකයක් හදාගන්න අපේ අවිද්‍යාව නිසා හදාගන්න දැන් ඒක තේරුම් ගන්න අපි බලනවා ඇත්තටම ඇති අසංකේතේදී අහස අභෝකාශෝ පබ්බජ්ජ පැවිද්ද අහස එච්චර අර ෆ්‍රීකවෙන්සි ස්පෙක්ට්‍රේ හින්දා තමයි අපිට මේ ওই භාෂාවක් හැදිලා තියෙන්නේ ඈ එකිනෙක වෙන් කරගන්න ඕන සාපේක්ෂතාවයක් හැදිලා තියෙන්නේ ඒ ඔක්කොම වෙලා තියෙන්නේ මේ විශ්වීය වූ ෆ්‍රීකවෙන්සි ස්පෙක්ට්‍රේ නිසා සිද්ධිය නිසා දැන් ඒකට ඒකට අහුවීමටමයි මේ රාග දේශ මොහොකි වෙන මොකක් වෙන මොකක් නෙමෙයි ඒකට අහු නොවීමම යනු රාග දේශ මොයංගිෂය දුරු වීම එතකොට ඇත්තට මේ අහස කියන එක පිටිබඳව හොඳෝ ප්‍රඥා සහගත අවදිවීමක් විතරයි ඕනේ. ඒකට තමයි මේ වර්තමානෙම බලන්න වෙන්නේ. දැන් මේ මොහොතේදී ආයුෂ්මාච විඥාන ඈ මල දරුවේ හටගෙන නැසෙනවා. මොමල එකෙක් නෙමෙයි. ආයුෂය නැසෙනවා විඥාන ශක්තිය උණුසුම හටගස්චරි නැසෙනවා. එතකොට දරුවාගේ ආයුෂ අඩු ආයුෂයක පාරයි. ඒ සැනෙම ඉවරයි. ඒකයි අර දිත්තේ සුතේ මුතේ එතනින් ඉවරයි කියන වචනේ. සිහියට නිතරම නැගෙන්න ඕන. දැන් කර්ම කාරණා කොයි කොයි පැත්තෙන් හොයාගෙන ලියාගෙන අවත් කිසිදු ගැටලුවක් නැහැ. ඒ පින්මතුන්ගේ ඥාන අභිවෘද්ධියටයි ඒක ලියා ගන්න උත්තරීට එන්න ඕන. අපිට නිතරම මොකද්ද එකකවත් රැඳිලා නැහැ. අර නෙළුම් පොළේ මත වතුර බිත්තුව රැඳෙන්නේ නැහැ වාගේ බලන අහන දකින විඳින කල්පනාවට එන එකක්වත් හුදෙක් එපමණකින් ඉවරයි. අර විඤ්ඤාප්ති කියන ධර්මතාවයටම එන්නේ ඈ පෙන්නුම් කිරීමක් පමණයි පෙන්නුම් කිරීමක් පමණයි ඒකට අතීතත් නැ අනාගතත් ඈ මරිච්ච සංස්කරණමයි අපිට මරිච්ච සංස්කරණ එන්නාකල් මේ අපි ද්‍රව්‍ය කොට පිළිගන්නවා හැබැයි මනිස් සංස්කරණ බව ප්‍රත්‍යක්ෂ වෙනකොට ශූන්‍යත්වය පිළිගන්න ඈ සකස් වෙන්නේ මරිච්චා කියලා ඉවර වෙච්ච අතීත කියන වචෙන් දැන් පාවිච්චි කරන්නේ සකස් වෙන්නේ අතීත බව නොදැන නොවැතෙන තාක්කල් අපි මේකේ විඳවනවා අල්ලගෙන යනවා ඈ ඒක වැටහිච්ච දාට මොකද වෙන්නේ ශූන්‍යත්වයට කැමති වෙනවා ඒක මැත්ත චන්ද ඉරිදිපාත ශූන්‍යත්වයට කැමති වෙනවා ස්කන්ධ පංචකයගේ ශූන්‍යත්වයට කැමති වෙනවා ඒ දකින්න කැමති වෙනකොට දකින්න එතකොට ආර්ය උද්දකලාව උත්තරීතර වෙනවා ආර්ය උදකලා උතුම් වෙන. එතකොට සිතක ගින්න නිවිලා යන. ඈ? සිතේ ඇවිලෙන ගතිය, කිනි ගතිය, ආස්වාද ගතිය තුම් වෙලා. එතකොට නියුණු යථාභෝධිපත්. ඔකනේ වේද නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ විසින් මේ සිද්ධිය බෝධිඅංග වැඩෙන මට්ටමටම ගෙන එතන නතර කරා මං හිතෙනවා බෝහන්සේ ඊළඟ සැරේ වී තුලින්ම බෝධිඅංග වැඩෙන හැටි තවදුරටත් විස්තර කරයි. ඇත්තටම දැනටමත් දැනෙනවා ස්වාමීන් වහන්සේ අතිශය වූ සැහැල්ලු බවක්. මේ ඇත්ත සිද්ධිය කොච්චර අහලා තිබුණත් බෝහන්සේගේ මුවින් කලින් ඔය චුට්ට චුට්ට ඇහිලා තියෙන නමුත් ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අද බෝහන්සේගේ මුවින්ම ඒක මට ඇහුණා. මට නම් ඒක පුදුමාකාර සතුටක්. ඒ පස්සදිය මට ප්‍රායෝගිකවම මේ දැනෙනවා ස්වාමීන් වහන්සේ. ඒක හරි. ඔබ ඔබතුමීට ඒක හංගද්දොට ඇත්තටම දැනෙනවා. අනික හැම කෙනාටම තම තමන්ගේ ඥාන අභිවෘද්ධිය දැනෙනවා. දැන් ඔබ තවත් වැඩියෙන් දැනෙන්නේ කවදද? මගේ අර්ථයත් ඒක. මොකද මගේ අර්ථය මාතුර නිවීම සාත් කරන්න. වෙන මට උත්තර නැහැ මොකද. ඊළඟට ඒ සඳහා මට යන ගමනේදී යම් ආකාරයක ලොකු රුකුලක් අවශ්‍යයි. කාගෙන්ද? ඒ ආර්ය ශ්‍රාවකෝ පින්වතුන් සාමූහිකත්වය ඒක රාශි වීම උදේ අපිව තල්ලු කරන හොගාවක් එහා ඔය අවදි වීමනේ අවශ්‍ය වෙන මොනවද ඈ ඒ සඳහා අපි එකතු වෙන්න ඕනේ ඔය දින තුනේ දවසේදී එක දවසක් හරි ඔය පින්වතුන් පුළුවන් හැම කෙනෙක්ම දැඩි ලෙස කොහොම හරි ළඟ අහල පහල එන්න පුළුවන් පින්වතුන් කවුරුත් ඒ දවස් තුනෙන් එකක හරි යෙදෙන්න ඕන ඇවිල්ලා යෙදීම ඔබටම චිරත් කාලයක් සැනසීම නිවීම පිණිස එනවා ඔව් එතන එක අනුන් ලබන දෙයක් නෙමෙයි තම තමාතුර ලබනව සාන්තික අධ්‍යක්ෂ
අනික ඔක්කොම නිකන් මේ අපේ තෘෂ්ණාව වඩන කතන්දර විතරම ඇත්තටම මොනවද මැරිට් එකකින් අබගෙන්ද ඈ මනදරුව සොහොනට විසි කරමු මනදරුව ආයිෂ උෂ්ණත් එක්කලා හට ගන්නා වූ එක පළමු එක නෙමෙයි කියලා දකි සොහොන කිව්වේ මොකද්ද ගිහින් දාපු එක නෙමෙයි ඊළඟට සොහොනට ගිහින් දාපුවම ඉවරයි ආයි සොහොනට ගිහින් දාපුවම ඉවරයි ඒ වගේ ආයිෂ උෂ්ණේ විඥාන ශක්තිය හටගත් එක ඉවරයි ඊගාවට පළමු එක නෙමෙයි පළමු එක නෙමෙයි අර කයෙහි වේදනාවේ සිටෙහි හටගෙන සෙන ධර්මතාවය දකින්නවා කියන්නේ ඕක තමයි. ඒ තුන නේද? සති සම්පෝඥයගේ ධම්ම විචි විරිපිත උපේක්ඛා කියන බොජ්ජංග ධර්මයන් වැඩෙන්නේ. ඒ තුන නේද? ආර්ය සමාධිය කියන්නේ. සමාධි ශ්‍රෝතය ඇතිවෙන්නේ. අර සාමාන්‍ය කතරන් සමාධිය නෙවෙයිනේ. ආර්ය සමාධිය තුළ සංකප්ප වාචා කම්මතා ජීව නැති කියලා ආර්ය තුස්ති භාවෙත් සම්මා සමාධිය දක්වා. අවදීන හේතුද? එතකොට එක්ෂණයක බෝධිපාක්ෂික ධර්ම 37ම වැඩෙන්නේ. ශනින් වැඩෙන ධර්ම මිසක ස්ටෙප් බයි ස්ටෙප් වැඩෙනව නෙමෙයි අපි සාකච්ඡා කරලා යදා ගන්න එහෙම පියවරෙන් පියවර වැඩෙන බවට දැනෙට වෙනවා නමුත් එළියුණාට පස්සේ මොන විනිවිද අපිට සම්මා සමාධිය දක්වා වැඩෙනවා හතගෙන නැසෙන ධර්මතාවයේ කායානුපස්සනාව දකිනකොටම සම්මා සමාධියටම විනිවිද වැඩෙනවා 37ම විනිවිද වැඩෙන ක්‍රමයක් අපි සාකච්ඡා කළේ හරිනේ ඒක දා මේ වගේ මාත් දැනගදී කතා කරලා අපිට ඒක ගන්න අමාරුයි ටිකක් අර භාවනා මනස අවදි කරගෙන ඔය 37ම විනිවිද වැඩ නැහැ අපි සාකච්ඡා කරමු. එතකොට ඔබට පාර කොහෙත්ම සැක නැහැ. ඈ තථාගතයන් වහන්සේ දේශනා කරපු බෝධිපාක්ෂික ධර්මංග හරියට ලස්සනට මල් ඒ තැනට සුසුතිර මල් මාලා මල් එකතු කරලා හදපු ලස්සන මල් ධාමයක් වගේ. ඒ තථාගතයන් වහන්සේ කියන බෝධිපාක්ෂික ධර්ම. ඒක අපි විනිවිද බලන්න කරමු. මේ විදසුන් ප්‍රඥාවෙන් විනිවිද දකිමු. ඒ දකින තරමට මොකද වෙන්නේ? අපිට අර මේක හැබෑ ස්වභාවයේ තේරුම් යාම නිසා බොහෝම සරලව හැබැයි කල යුතු දෙයක් අපි කරමු සමාජය කියලා තුන. ඈ හොඳයි එහෙනම් දැන් ඇතිය හොඳයි ධර්ම ශ්‍රවණානුසංසය කරගත්තා වූ කුසල් උතුම් ආර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවා වාසනාව වේවා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා යහපතක් වේවා උතුම් ආර්ය සත්‍යම අවබෝධ වේවා කියලා අපි හිතාගෙන ප්‍රාර්ථනා කරමු.